මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට මට ආරාධනා කිරීම ගැන මේ අපි සමූහයේ හැම දෙනාටම. ඇත්තටම මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බස වවන මග, එහෙම නැත්නම් මේ භාෂාව වර්ධනය කරන්නේ කොහොමද කියන කාරණය. භාෂාව වර්ධනය කිරීම කියන කාරණයට අපිට එකපාරට පිවිසෙන්නට බෑ. ඒ නිසා මම මගේ දේශනයේ අවස්ථා තුනක් ගන්නවා. ඒ තමයි අතීතය, ඊට පස්සේ වර්තමානයේ අපි ගත කරන තත්ත්වය, සහ ඒකත් එක්ක අපි අනාගතයට යා යුතු තත්ත්වය කියලා. අතීතය ගැන කතා කරනකොට මම කැමති මේ සිංහල භාෂාවේ කතාව කියලා එකකට එන්න. මේ මම ඉතිහාසය කියන වචනේ භාවිත කරන්නේ නැහැ. ඉතිහාසය කියන වචනේ හිස්ටරි නැත්නම් ඉතිහාසය කියන එක ගොඩාක් වෙලාවට අපි අනුමානත් එක්ක, එහෙම නැත්නම් අපි හදාගන්න ප්‍රබන්ධ කතාත් එක්ක හදාගන්න දැනුමක්. ඒ දැනුමත් එක්ක පාදක වෙලා යනවට වඩා අද අපි ගොඩක් වෙලාවට උත්සාහ කරනවා සංගත කතාවක් ඇතුළට එන්න. ඒ සංගත කතාව ඇතුළේ ඒ කතාවත් එක්කයි අපි ඉස්සරහට යන්නේ. මේ ඒව ඇත්තද බොරුද කියනවට වඩා ඒ කතාව සංගත වීම ප්‍රමාණවත් අපිට ඉදිරියට ගමන් කරන්න. ඒක තමයි අද මේ වෙනකොට ඉතිහාසය ගැන දැනගැනීමේදී අපි අනුගමනය කරන දර්ශනය. එතකොට දැන් සිංහල භාෂාවේ කතාව කියලා කිව්වහම එහෙම ඒකත් එක්ක අදහසක් ඇති කරගන්න එපා. මේ සිංහල භාෂාවේ වාග්විද්‍යාත්මක ඉතිහාසය හෝ එහෙම නැත්නම් මේ දේශපාලන ඉතිහාසය හෝ එහෙම දෙයක් නෙමෙයි මම මේ ඇත්තටම කතා කරන්නේ. මම කතා කරන්නේ සිංහල භාෂාව කියන එකට, සිංහල භාෂාව කියන එක අපි ගත්තොත් එක්තරා ජීවියෙක් කියලා, ඒ ජීවියට තිබුණ කතාවක්. ඒ ජීවියට කතාවක් තිබුණා. අන්නේ කතාව අපි දැනගන්න ඕනේ. ඒ කතාව දැනගත්තාම තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අපි අද දැන් ඉන්නේ කොතනද ඔය කියන ජීවියත් එක්ක, මේ ජීවියත් එක්ක අපි කොහොමද අනාගතයට යන්න ඕනේ කියලා. ඒ කතාව දන්නේ නැතුව අර දෙකටම එන්න බෑ අපිට. දැන් කතාව ආරම්භ කරන්නේ මේ සිංහල භාෂාව කොහෙන්ද පටන් ගන්නෙ කියන කාරණියත් එක්ක. සිංහල භාෂාව පටන් ගන්නවා කියන තැනදී ආභෞතරයක් ඉතිහාසඥෝ සුවිශේෂ කතන්දර ගොඩාක් මවනවා. දැන් මහා වංශය බැලුවොත් එහෙම ඔබ දන්නවා සිංහයාත් එක්ක සම්බන්ධ වෙච්ච කතාවක්. ඉතින් ඒ කතාවත් එක්ක එනවා සිංහ පුරෙන් ආපු අය, ඊට පස්සේ සිංහලයෝ වුණා, ඊට පස්සේ සිංහල හැදුනා. ඔය වගේ ඒ කතන්දර. දැන් ඒ වගේ කතන්දර වලට අමතරව ඒ කියන්නේ මේ මහා ආඛ්‍යාන ඉතිහාසයේ වගේවත් එක්ක එන අපි කියන්නේ ග්‍රෑන්ඩ් නැරටිව්ස්. එහෙම නැත්නම් මහා ආඛ්‍යාන වලට එහා ගිහිල්ලා තව ශුද්‍ර ආඛ්‍යාන ගණනාවකුත් මේ ඉතිහාසයත් එක්ක එනවා. මං අප්‍රකට කතාවක් කියන්නම්. ඒ අප්‍රකට කතාවත් එක්ක මගේ දර්ශනය ඔබට පෙන්වලා දෙන්න පුළුවන් වෙයි මම කොහොමද මේ කියන්නේ කියලා. දැන් අපි ಭಾರತයේ ගත්තොත් එහෙම දැන් මේ හැරියේ ගුජරාටයේ තියෙනවා, ඊට පස්සේ ඔහොම මහාරාෂ්ට්‍රයේ තියෙනවා, කේරළයට ඇවිල්ලා ඔහොම ඇවිල්ලා මේ පැත්තෙන් බංග්ලාදේශයේ පැත්තෙන් ඔහොම ගියාට පස්සේ මෙතන ලංකාව තියෙනවා මේ තමිල්නාඩුවත් එක්ක. මෙන්න මේ ගුජරාටයයි මහාරාෂ්ට්‍රයයි අතර අතීතයේ තිබිලා තියෙනවා මුහුදු නගරයක්. මේකට කියන්නේ ද්වාරිකය කියලා. මේ ද්වාරිකය හදලා තියෙන්නේ ක්‍රිෂ්ණ. මේ ක්‍රිෂ්ණ හදපු ද්වාරිකය එක්තරා යුගයකදී සම්පූර්ණයෙන්ම මුහුදුපත් වෙනවා. ඒ හිටපු මිනිස්සුත් එක්ක සම්පූර්ණ මුහුදුපත් වෙනවා. ඒක හිටපු මිනිස්සුන්ට කිව්වේ ගෝපිවරු කියලා. ගෝපි. මේ ගෝපිවරු යම් පිරිසක් ජීවිතය ගලවා ගන්න ඇති. ඒ ගලවාගත්ත ගෝපිවරුන්ට මොකද වුනේ? ඒගොල්ලන්ට ඇත්තටම මේගොල්ලෝ මුහුදු නගරයක් නිසා මේගොල්ලන්ට ඔරු තිබුණා. ඒ හැමදේම තිබුණා මේගොල්ලන්ට. ඒතර ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔරු වලින් පලා යන්න ඇති. ඒගොල්ලෝ ඔරු වලින් පලා ගියා නම්, දැන් මේ කතන්දරයක් මම කියන්නේ නේද, ඒ ඔරු වලින් පලා ගියා නම් ඒගොල්ලෝ බැරි වෙලාවත් ලංකාවට ආවා නම් මේ ගෝපිවරු එන්නේ කණ්ඩායම් හැටියට. ගෝපිවරු එන්නේ කණ්ඩායම්. කණ්ඩායමට සංස්කෘතෙන් කියනවා ග්‍රාම කියලා. අපි කියන්නේ ගම කියලානේ. මේ ගම කියන එක මුලින්ම හැදෙන්නේ ග්‍රාම කියන එකෙන්. ග්‍රාම කියන්නේ සංස්කෘතයේදී කණ්ඩායම කියන එකට. ඒතර ගෝපි ග්‍රාම ආවා අපේ රටට. කණ්ඩායම් කීපයක් ආවා. ඒතර මේ ගෝපි ග්‍රාම ශබ්ද පරිණාමයට අනුව බැලුවහම පුතා 100ට 100ක්ම ගැලපෙනවා. ඔන්න ලංකාවේ වැඩියෙන් ඉන්නේ ගොවිගම. දැන් මේ කතාවත් එක්ක එතකොට අපේ රටේ එතකොට මේ ද්වාරිකයේ හිටපු මිනිස්සුද අපේ රටේ ඉන්නේ කියන වැටලුව වෙනවා. මේ ද්වාරිකයේ බිඳ වැටීම සිද්ධ වෙන්නේ සම්බුද්ධ පරිනිර්වාණයට අවුරුදු 5000කට විතර කලින්. ඒක එහෙම වුණා නම් ලංකාවට ඉස්සෙල්ලාම ආපු මිනිස්සු ක්‍රිස්තු පූර්ව
දහදා ක්‍රිස්තු පූර්ව 10 සියවසේ වගේ කාලේදී තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ කතාව ඇත්තද? මම නම් කියන්නේ ඒක ඇත්ත වෙන්න බෑ. නමුත් මේ කතාව ඇතුලේ තියෙනවා ඇත්ත කියලා හිතන්න පුළුවන් පොඩි පොඩි සලකුණු කීපයක්. ඒ සලකුණු තමයි මේ ප්‍රදේශයේ මෙන්න මේ ගුජරාටයයි මහාරාෂ්ට්‍රයේ අතර හිටපු මෙන්න මේ ප්‍රදේශයේ අදටත් ඉන්නවා යාදවයෝ කියලා පිරිසක්. මේ ගෝපිවරුන්ගෙන් පැවතගෙන එන ඒ යාදවයන්ගේ හැඩරුව සිංහල මිනිස්සු කියලා අපි හඳුනා ගන්න මිනිස්සුන්ගේ හැඩරුවට 100%ක් සමානයි. ඊටත් වඩා අදටත් මේ ප්‍රදේශවල පාවිච්චි කරන වාංමාලාව සෑහෙන දුරට බලපාලා තියෙනවා සිංහල මිනිස්සුන්ට. ඊටත් එහාට ගියාම තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මෙතනින් එහාට කාශ්මීරයේ තියෙනවා, කාශ්මීරයටත් වන්න මේක අදින්න ඉඩමදි. ඊටත් උඩ තියෙනවා පුතා බලුචි කියලා, මේ අද වෙනකොට මුස්ලිම් ප්‍රදේශයක්, ඒක බලුකිස්තානේ කියලා කියන්නේ. ඒ බලුකිස්තානේ බලුචි කියලා භාෂාවක් තියෙනවා. ඒ බලුචි කියන භාෂාවේ තමයි මේ හැමතිස්සෙම සයන්න හයන්න වෙන්නේ. ඒ සයන්න හයන්න වීමේ ලක්ෂණයත් අපිට තියෙනවා. සාවා හාවා වෙනවා, සහල් හාල් වෙනවා, ඒ විදිහට. මේ කොච්චර දුරද මං කියන්නේ? මං කියන්නේ ලේසි නෑ මේ සිටියම. කොච්චර දුරද මේ මෙච්චර මෙහි උඩ යන්නේ? ඉතින් අන්න එහෙම කොටසක් තියෙනවා. ඉතින් ඒකයි මං කියන්නේ මේ සත්‍යයේ පොඩි සලකුණක් මේ වාස්සේ තියෙනවා. මේ වාස්සේ තියෙනවා. හැබැයි මේ සලකුණු ඔස්සේ ගිහිල්ලා අපිට කතන්දර හදන්න බෑ. හැබැයි අපිට නිශ්චිතව එන්න පුළුවන් එක තැනකුත් තියෙනවා. ඒ තැන තමයි සිංහල භාෂාව කවදා කොහොම ආරම්භ වුණත් ඒක ආරම්භ වෙලා තියෙන්නේ තනි මිනිස්සෙක්ගෙන් හෝ තනි මිනිස් කණ්ඩායමකින් හෝ නෙමෙයි. ඒක ආරම්භ වෙලා තියෙන්නේ මේ උත්තර ભારතයේ විවිධ ප්‍රදේශවලින් ආපු මිනිස්සුන්ගෙන්. මේ පැත්තෙන් විතරකුත් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. මේ පැත්තෙන් විතරක් නෙමෙයි, මෙන්න මේ පැත්තෙනුත් ඇවිල්ලා තියෙනවා. දෙපැත්තෙන්ම ඇවිල්ලා තියෙනවා. කොහොමද එහෙම මම කියන්නේ? එහෙම කියන්නේ මකන්නම් මං ඈ. මේ අක්ෂරය ඔබ උච්චාරණය කරන්නේ කොහොමද? කොහොමද උච්චාරණය කරන්නේ? රි රි. මේක උච්චාරණය කරන්නේ මෙන්න මෙහෙම රි කියන શબ્දයට සමානව. ඔක ඇත්තටම මුල් උච්චාරණය එන්නේ රි නෙමෙයි, මේක කියලා එහෙම උච්චාරණයක් එන්නේ. ඒ මුල් උච්චාරණය අද වෙනකොට හොයන්න නෑ. ඉන්දියාවෙත් නෑ, ලංකාවෙත් නෑ, ඒක කොහෙන්වත් හොයන්න බෑ. මොකද මේක සොරයක්. මේක ව්‍යංජන අක්ෂරයක් නෙමෙයි, සොරයක්. ඒතර සොරයක් කියන්නේ ඒකට ශුද්ධ උච්චාරණයක් තිබිය යුතුයි. ඒ ශුද්ධ උච්චාරණය අද වෙනකොට නෑ. හැබැයි මෙන්න මේ උච්චාරණය හරි වැදගත්. මේක අපි රී කියලානේ කියන්නේ. මෙන්න මේ අකුර ඇතුලේ තියෙන එම සොරයමයි. දැන් මේක උච්චාරණය කරන්නේ කොහොමද? දැන් මේ වචනේ ගන්නකො. දැන් මෙතන කොහොමද උච්චාරණය කරන්නේ? මේක ඇතුලේ තියෙන්නේ මේකමයි. කොහොමද කියන්නේ? වෘක්ෂ කියලා කියන්නේ නේද? එතකොට මේක කියවෙන්නේ රූ කියලා. මේක කියවෙන්නේ රින කියද්දි රී කියලා. මෙතෙන්දි වෘක්ෂ කියද්දි රූ කියලා කියන්නේ. ඇයි ඒ එකම සොරේ තැන් දෙක දෙවිදියකට කියන්නේ? ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. මොකද ඉන්දියාව ගත්තාම දැන් මේ ඉන්දියාවේ මැප් එක, පරණ මැප් එකම යන්තම් පේනවනම් ඉන්දියාව මෙන්න මේ පරණ මැප් එක ඇතුලේ, මේ පරණ මැප් එක ඇතුලේ මෙන්න මේ තරම් විශාල ප්‍රදේශයක්. මෙන්න මේ තරම් විශාල ප්‍රදේශයක මේ අක්ෂරය උච්චාරණය කරන්නේ රූ කියලා. ඒගොල්ලෝ කියන්නේ ඍණ කියලා. ඒගොල්ලෝ කියන්නේ ඍණ කියලා. ඍණ. මෙන්න මෙතන ඉඳන් මේ නැගෙනහිර ඉන්දියාව කල්කටාවත් ඇතුළත් මෙන්න මේ කොටසේ උච්චාරණය කරන්නේ රී කියලා. ඒගොල්ලෝ කියන්නේ වෘක්ෂ කියලා. ඒගොල්ලෝ කියන්නේ වෘක්ෂ කියලා. වෘක්ෂ. එතකොට මේ පැත්තේ තිබිච්ච උච්චාරණයයි මේ පැත්තේ තිබිච්ච උච්චාරණයයි දෙකම අපේ රටේ තියෙනවා. සිංහල භාෂාවේ නැති වුණාට පාලි භාෂාවේ තව ලක්ෂණයක් තියෙනවා. ඔය ඕකම පෙන්වන්න පුළුවන් ලක්ෂණයක්. දැන් ඔබ අදටත් උතුරු ඉන්දියාවේ දිල්ලියට ගිහිල්ලා ලිව්වොතින් වින්ද්‍යා කියලා. වින්ද්‍යා කියලා ලිව්වොතින් උතුරු ඉන්දියාව දිල්ලි හරි කොහේ හරි එම්මන්නම්ම ඒ විදිහටම අරගෙන කල්කටාවට එන්න. කල්කටාවේදී මොකද වෙන්නේ කියලා බලන්න.
ආපු ගමන් වින්ද්‍යා බින්ද්‍යා වෙනවා. වින්ද්‍යා බින්ද්‍යා වෙනවා. ඔහො. ඒ මොකද වයන්න බයන්න වෙනවා. මේක පාලියේදී තිබිලා තිනවා ලංකාවේදී. පාලියේ ඇතැම් අත්පිටපත්වල තිනවා ව්‍යාකරණ කියලා. තවත් අත්පිටපත්වල තිනවා ව්‍යාකරණ කියලා. එහෙම වෙන්නේ මොකද මේ දෙපැත්තෙම මිනිස්සු අපේ රටට ඇවිල්ලා තිනවා. ඊට එහා ගිය මිනිස්සුත් අපේ රටට ඇවිල්ලා තිනවා. මේ විදිහට සිංහල භාෂාව කවදා කොයි විදිහට පටන් ගත්තත් මේක පටන් අරගෙන තියෙන්නේ එක ජාතියකින් එක පිරිසකකින් නෙමෙයි විශාල පිරිසකගේ එකතුවකින්. අන්න ඒකම තමයි සිංහල භාෂාවේ තියෙන සුවිශේෂත්වය. ඒතකොට සිංහල භාෂාව පොදු එක ලක්ෂණයක් දරන්නේ නැහැ ආරම්භයේදීම. ඒක ලක්ෂණ ගොඩක එකතුවක්. ඒ වගේම තමයි සිංහල භාෂාව දූපත් භාෂාවක් වීම නිසා, ඒ කියන්නේ දූපතක් ඇතුලේ තනි වෙච්ච භාෂාවක් නිසා මේ උතුරු ඉන්දියාවේ විනාශ වෙච්ච ඇතැම් පෞරාණික භාෂා ලක්ෂණ ಭಾರತ ලංකාවේ අපේ ඉතුරු වුණා. උදාහරණයක් විදියට අනුදාත්ත අයන්න. මොකද්ද මේ අනුදාත්ත අයන්න කියන්නේ? දැන් අයන්නට තියෙන උච්චාරණ දෙකක්. ආ කියන්න පුළුවන්, අ කියන්න පුළුවන්. උච්චාරණ දෙකක් තියෙනවා. මේ දෙවෙනි එක ඇවිල්ලා අ කියන අනුදාත්ත අයන්න උතුරු ඉන්දිය භාෂාවලදී පුතා හැලෙනවා. ඒක රැඳෙන්නේ හැලෙනවා. දැන් උතුරු ඉන්දියාවේ භාෂාවල අදටත් ලියන්නේ මෙහෙම. දැන් මේ වචනේ ලියන්නේ ඔහම. හැබැයි උච්චාරණය කරන්නේ අර්ජුන් කියලා. ඇයි මේ අගට තියෙන්නේ පුතේ අනුදාත්ත අයන්නක් අර්ජුන්? අගට තියෙන අනුදාත්ත අයන්න. ඒ අනුදාත්ත අයන්න ලොප් වෙනවා. ලොප් වෙන්නේ භාෂාව ඇතුලේ නෙමෙයි, ලියනකොට ලොප් වෙලා නැහැ. කතා කරද්දී ලොප් වෙලා තියෙන්නේ. කතා කරද්දී අර්ජුන් කමල් එහෙම කියලා කියන්නේ. කමල ඇත්තරම වචනේ ලියන්නේ කමල කියලා. කමල්. ඉතින් මෙන්න මේ ලක්ෂණය අපේ රටේ තාම ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ අර පෞරාණික භාෂා සම්ප්‍රදායක් තමයි අපිටත් ඇවිල්ලා තියෙන්නේ. ඒ සම්ප්‍රදාය අපේ රටේ නැකිලා තියෙනවා. ඒ නිසා අපේ රටේ සිංහල භාෂාවේ ඉතිහාසය ගොඩක් පරණයි. ගොඩක් පරණයි. ඒ කියන්නේ බුද්ධ කාලයේ දක්වාම හෝ ඊට තෙහා තරමටම පරණයි. හැබැයි මේක එක පිරිසකකින් ආවේ නැති නිසා සංගත තත්වයකට, ඒකමතික තත්වයකට එන්න සෑහෙන කාලයක් ගිහිල්ලා තියෙනවා. සෑහෙන කාලයක්. අපිට හරියටම කතා කරන්න තරම් තොරතුරු නැහැ. සිංහල භාෂාවේ කතාව ඊළඟට ඇත්තටම ලියන්නේ මිහිඳු හාමුදුරුවොත් එක්ක. මහින්දාගමනයත් එක්ක සිංහල භාෂාව උපමට්ටම් කරනවා. ආර්ය භාෂා ලක්ෂණ ගණනාවක් සිංහල භාෂාවෙන් සම්පූර්ණ අතුගාලා දානවා. ඇයි ඒ? මිහිඳු හාමුදුරුවම මේක කළා කියලා කියන්න මට සාධක නැහැ. හැබැයි බුදු දහමත් එක්ක මිහිඳු හාමුදුරුවෝ වේවා, මිහිඳු හාමුදුරුවන්ගේ අනුගාමිකයෝ වේවා සිංහල භාෂාව හදනවා ඊට පස්සේ. ඒ හදනකොට පුදුමාකාර වෙනස්කම් කරනවා. උදාහරණයක් ඇටියට දැන් අපි පොතේ මට උදව්ව කරන්න මේ මහන්න. ඔව්. අපේ පංචේන්ද්‍රිය සංජානනය ගන්න. අපේ පංචේන්ද්‍රිය සංජානනය ගත්තහම පංචේන්ද්‍රිය සංජානනයට අපි පාවිච්චි කරන ක්‍රියාපද මොනවද? ඒ ක්‍රියාපද දැන් එහෙන් නම් අපි කරන්නේ දකිනවා. එහෙන් දකිනවා. කණින් කරන්නේ අහනවා. එතකොට දිවට දැනෙනවා. නහයට ගඳ සුවඳ දැනෙනවා. ශරීරයට සීතල උෂ්ණ වගේ දේවල් දැනෙනවා. ඒ ඔක්කොටම අපිට තියෙන්නේ දැනෙනවා. හිතින් මොන හරි දෙයක් දැක්කොත් හිතින් මොන හරි දෙයක් අපි විඳිනවා. ඉතින් අපි මනසින් ඒක කල්පනා කර කර විඳිනවා, විඳිනේ කරනවා. අපිට තියෙන්නේ පුතා මෙන්න මේ ක්‍රියාපද හතර විතරයි. මෙහෙම වෙන්නේ ඇයි? බුදුහාමුදුරුවෝ මිනිහෙක්ගේ සංජානන ක්‍රියාවලිය හතරකට වෙන් කරනවා. දිට්ඨ, සුත,
මුත විඤ්ඤාත කියලා. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා මේක බුදුහාමුදුරුවන්ට පමණක් ආවේනික වූ විග්‍රහයක්. අනිකුත් ಭಾರತೀಯ දර්ශනවල අපිට මේක හම්බ වෙන්නේ නැහැ. මේකේ තියෙන වැදගත්කම තමයි සිංහල භාෂාවට මුල් වෙච්ච පාලි හෝ සංස්කෘත හෝ අනිකුත් ಭಾರತೀಯ භාෂා ගත්තහම ඒ ಭಾರತೀಯ භාෂාවල සෑම ඉන්ද්‍රියයකටම වෙනම ක්‍රියාපදයක් තියෙනවා. ඇහැට වෙනම ඇහැට චක්ෂුර් කියන එක පශ්‍යති කියලා වෙනම ක්‍රියාපදයක් තියෙනවා. නහයට ගඳ සුවඳ නම් ඝ්‍රාණති කියලා වෙනම ක්‍රියාපදයක් තියෙනවා. දිවට රසති කියලා වෙනම ක්‍රියාපදයක් තියෙනවා. ඒ විදිහට පංචේන්ද්‍රියට ක්‍රියාපද පහක් තියෙනවා. නමුත් සිංහල අපිට හතරයි තියෙන්නේ. ඇයි හතරක් වෙන්නේ? මේ බුදුහාමුදුරන්ගේ චින්තනයත් එක්ක එක ගිහින් තියෙන හින්දා. ඒ කියන්නේ මේක කෘත්‍රිමව බුදුදහම සංනිවේදනය කළ හැකි භාෂාවක් විදිහට හදනවා. මේකම බලපානෝ කාල ભેදයට. කාල ભેදයට බලපාන්නේ ඇයි? බුදුහාමුදුරුවන්ට අනුව මිනිහෙක්ගේ හිතේ තියෙන හිතෙන් කරන්න පුළුවන් ප්‍රොසස් දෙකයි තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ ක්‍රියාවලින් දෙකයි තියෙන්නේ. ඒ ක්‍රියාවලින් දෙක තමයි, එකක් තමයි අතීතයේ මතක් කරන්න පුළුවන්. මනෝ කියලා කිව්වේ ඒක. අතීතයේ මතක් කර හැකියි. ඊළඟ එක තමයි වර්තමානයේ හෝ අනාගතයේ හෝ හිතන්න පුළුවන්. ඒතර වර්තමානයේ අපි හිතනවා කියන එක මේ මොහොතට අදාළව හෝ අනාගතයට අදාළව හිතන්න පුළුවන්. ඒකට කියනවා චිත්ත කියලා. ඒතර මනෝ කිව්වේ අතීතයේ මෙනෙහි කරනවා කියන එක, චිත්ත කියන්නේ අර විදිහට ක්‍රියා. මේ දෙක තමයි මිනිහෙක්ගේ මනසින් කරන්න පුළුවන්. එතකොට මේ දෙකට අනුව තමයි සිංහල භාෂාවේ කාල ભેදය හැදිලා තියෙන්නේ. අපිට තියෙන්නේ එතකොට අතීත කාලයක් තියෙනවා, අනාගත කාලයක් තියෙනවා. කාල දෙකයි තියෙන්නේ. නමුත් සංස්කෘත ආදී පෙරදිග අනුකුත් භාෂා ගත්තාම ඒවැ කාල 8ක් සමහරලට කතා කරනවා, කාල 6ක් කතා කරනවා. ඒ වගේ කාල ගණනාවක් ඒගොල්ලන්ට තිබිලා තියෙනවා. ඒ සියල්ල කාල දෙකක් දක්වා සිංහල භාෂාවේදී අඩු වෙලා තියෙනවා. මේවා ඉබේ වෙන්න බෑ. මේවා පරිණාමයක් එක්ක වෙන්න පුළුවන් දේවල් සාධක නෙමෙයි. මේවා බුදුදහමත් එක්ක මේ භාෂාව සකස් කරපු කිසියම් දෙයක් හින්දා වෙච්ච දෙයක්. ඔය තමයි සිංහල භාෂාවේ කතාව ඊළඟ පරිච්ඡේදය අතරම. නමුත් මේ පරිච්ඡේදය අපිට තහවුරු කරගන්න තිබෙච්ච හොඳම අවස්ථාව තමයි සිංහල අටුවා නැත්නම් හෙළ අටුවා කියනවා. මේ හෙළ අටුවා විනාශ වීම අපිට මහ විශාල පාඩුවක්. ඒක පිරිමහ ගන්න බැරි පාඩුවක්. මේ හෙළ අටුවා විනාශ වීම පිටිපස්සේ තියෙන්නේ විදේශීය ආක්‍රමණ එතනින් ගියාම මේ හෙලාටුවා පාලියට පරිවර්තනය කිරීමට මහ විහාරය ගත් තීරණය වගේ යම් යම් දේවල් කියලා කිව්වට මේක ඇත්තටම මේක පිටිපස්සේ තියෙන්නේ මහ විහාරිකයෝ විනය ශික්ෂාපදයක් වරදවා වටහා ගැනීම. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට මේ දහම අරන් එනකොට හෙලාටුවා වලින් මේ කියන්නේ සිංහල භාෂාවෙන් අටුවා ලියලා තියෙන එක මිහිඳු හාමුදුරුවන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මිහිඳු හාමුදුරුවෝ මොකද බොහොම නිදහස් චින්තනයක් ඇතුව නිදහස් මනසකින් විග්‍රහ කරපු චරිතයක් මිහිඳු හාමුදුරුවෝ කියලා කියන්නේ. නමුත් පසුකාලීන මහා විහාරීය භික්ෂුන් වහන්සේලා මොකක් හෝ හේතුවක් නිසා මේ විනය පිළිබඳව දැඩිව සංවේදී වෙන්න පෙළඹෙනවා. එහිදී මතුවෙන ගැටලුවක් තමයි ඔය විනය පිටකේ එක ශික්ෂාපදයක් තියෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කරපු සකාය නිරුත්තියා පරියාපුනිතුන් අනුජානාමි කියලා. ඒ කියන්නේ ස්වකීය භාෂාවෙන් මේ ධර්මය හදාරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඒතර මේ සකාය නිරුත්තියා ස්වකීය භාෂාව කියන එකට තේරුම් දෙකක් තියෙනවා. එකක් තමයි දැන් බුදුහාමුදුරුවනේ මේ කතාව කියන්නේ. ඒතර බුදුහාමුදුරුවෝ මේ කතාව කියන නිසා සොකීය භාෂාව බුදුහාමුදුරන්ගේ භාෂාව විය හැකියි. අනිත් පැත්තෙන් බුදුහාමුදුරුවෝ මේක වෙනත් කෙනෙකුට කියන නිසා ඔවුන්ගේ භාෂාව බුදුහාමුදුරන් ඔවුන්ගේ භාෂාවෙන් පවත්වාගෙන යනවා කියලා එහෙම අර්ථකථනය කළ හැකියි. ඒතර මේකට අර්ථකථන දෙකක් තියෙනවා. ඒතර පොදුවේ ගත්තාම සමස්තයක් වශයෙන් ಭಾರತයේ සියලුම සංගරත්නය ඒකමතිකව බාරගත් අර්ථකථනය තමයි මේකෙන් අදහස් කරේ ඒ මිනිස්සුන්ගේ භාෂාවලින් බුද්ධාගම තියෙන්න ඕනේ. ඒක තමයි අර්ථකථනය. නමුත් මහා විහාරය එදා තීරණයකට එනවා නෑ මේක තියෙන්න ඕනේ බුදුහාමුදුරන්ගේ භාෂාවෙන් කියලා. ඒකයි මේ ශික්ෂාපදෙන් කියන්නේ කියලා. අන්න ඒ පදනම මත ඉඳලා තමයි සියල්ල පාලියට හැරෙව්වේ. මොකද ඒ අය හිතුවා බුදුහාමුදුරන්ගේ භාෂාව පාලි කියලා. ඒත් බුදුහාමුදුරන්ගේ භාෂාව පාලි භාෂාවයි කියලා තහවුරු කරගන්න බෑ ඇත්තටම. එහෙම එකක් තහවුරු වෙලා නෑ කොහෙවත්. මොකද බුදුහාමුදුරුව මාගධිකයෙක් නෙමෙයි. මගධ දේශයේ හිටපු කෙනෙක් නෙමෙයි. ඔහුගේ උපංගම සාක්‍යයි දිවෙන්නේ කෝසලයට. ඒ නිසා බුදුහාමුදුරුව කෞශලිකයෙක්. ඔහුගේ භාෂාව කෞශලී විය යුතුයි. මාගදීවිය හැකි නැහැ. නමුත් ඉතින් කොහොම හරි එදා ඒ ගත්ත තීරණය නිසා ඉතාම අවාසනාවන්ත ලෙස මේ සියල්ල සිංහලෙන් ගිලිහිලා පාලියට යනවා. ඒතර මේකෙදි පෙන්නනවා අපේ භාෂාවේ මේ ඉතිරියට යන්න තිබිච්ච අර ගෙනාපු ලොකු වෑයමක් එහෙමම අපේ අඩපණවීමක් සිද්ධ වුණා. මේකත් එක්ක මතු කරන්න පුළුවන් තම පුදුම හිතන කාරණයක් තියෙනවා. මේ සිංහල රටේ අපි අද වෙනකොට අපිට අද වෙනකොට හම්බ වෙලා තියෙන
පැරණිම පොත මොකද්ද? ඒ කියන්නේ ගොඩක් පොත් අතීතයේ ලියවිලා ඇති. නමුත් අද වෙනකොට අපිට හම්බ වෙලා තියෙන පැරණිම පොත. පැරණිම පොත 300 වසරේදී බුද්ධදාස රජුරු ලියපු වෛද්‍ය සාරාර්ථක සංග්‍රහය. ඒ යුගයටම ඊට කලින් වෙන්න පුළුවන් ගොඩක් දුරට 200 වසරේ විතර වෙන්න පුළුවන් සමහරවිට 400 වසරේ කියලා කියනවා කුමාරදාස රජතුමා ලියපු ජානකීහරණය කියන මහා කාව්‍යය. මේ පොත් දෙකම ලියවිලා තියෙන්නේ සංස්කෘතයෙන් මිසක සිංහලෙන් නෙමෙයි. ඒක හරි වැදගත් සාධකයක්. මේ සිංහල රටේ අපිට හැම වෙලාවෙම පරණම පොත් ලියවිලා තියෙන්නේ සංස්කෘතයෙන් සිංහලෙන් නෙමෙයි. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්න ඒ පුළුවන් එකම හේතුව ඒ වෙනකොටත් ලංකාවේ හිටපු ජාතීන් විවිධ භාෂා කතා කරපු අය සිංහල කියලා පොදු භාෂාවක් මේ රට ඇතුලේ ස්ථාපනය වෙලා තිබුණේ නැහැ. ඒ ස්ථාපනය වෙන්න හදපු අඩිතාලමත් පාලි වලට යාම නිසා බිඳ වැටී ගින් තිබුණා. එතකොට මේ නිසා සංස්කෘතෙන් ලියන එක තමයි ඒ ලේඛකයෙකුට කෘතියක් ලියන්න එන්න පුළුවන් හොඳම තැන. නමුත් අපිට 10 වසර අගභාගයට වෙනකොට අපිට සිංහලෙන් ලියවෙච්ච පොත්පත් හම්බ වෙනවා. දම්පිය අටුවා ගැටපදේ වගේ පොත්පත් හම්බ වෙනවා සිංහලෙන් ලියවෙච්ච ඒවා. මේවා ලියවෙන්නේ පැරණි සිංහල භාෂාවකින්. අපි ඒකට කියනවා සිංහල ප්‍රාකෘත කියලා. සිංහල ප්‍රාකෘත භාෂාවට සම්බන්ධ භාෂා විලාසයෙන් තමයි ලියන්නේ. ඒතර ඊටත් පරණව අපිට හම්බ වෙනවා සීගිරි කුරුටුගේ. ඒවා ලියවෙන්නේ සිංහල ප්‍රාකෘත භාෂාවකින්. මෙහෙම ප්‍රාකෘත භාෂා හැටියට තිබිච්ච සිංහල භාෂාව පොළොන්නරු යුගයේදී සම්පූර්ණ හැර වෙනවා. ඒ කියන්නේ කන පිට ගහලා ආපිට සංස්කෘත දක්වා ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඒ තමයි සිංහල භාෂාවේ කතාවේ ඊළඟ පරිච්ඡේදය. මේක වෙන්නේ කොහොමද? මේක වෙන්නේ ඇයිද කියන එක ඇත්තටම තාමත් අභිරහසක්. හැබැයි මේක ලංකාවේ පමණක් සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. ಭಾರತයේ එවක තිබිච්ච ලොකු ප්‍රවණතාවක ලංකාවට ආපු කොටසක්. මොකද ಭಾರತයේ ප්‍රාකෘත භාෂා කියන ඒවා පටන් ගන්නේ పూర్ව 3 සියවසේදී විතර. పూర్ව 3 සියවසේදී පටන් ගත්ත ප්‍රාකෘත භාෂා 2 3 සියවස් වෙනකොට සම්පූර්ණයෙන්ම නැතු වෙනවා. ඒ මොකද ප්‍රාකෘත භාෂා යමක් sannivedanayak විශේෂයෙන්ම දාර්ශනික අදහස් sannivedanaya කරන්න ප්‍රබල භාෂා ලක්ෂණ ප්‍රබල භාෂාවක් නෙමෙයි. දැන් ජෛනියෝ තමයි හොඳම උදාහරණය. මොකද ජෛනයෝ ඒගොල්ලන්ගේ මුල් පොත් ඔක්කොම ලිව්වේ අර්ධමාගදී කියන ප්‍රාකෘත භාෂාවෙන්. ඊට පස්සේ ජෛන මහරාස්ත්‍රී කියන ප්‍රාකෘත භාෂාවෙන් තවත් පිරිසක් ලිව්වා. සෞරසේනී කියන භාෂාවෙන් තවත් පිරිසක් ලිව්වා. මේ ඔක්කොම ප්‍රාකෘත භාෂා. මේ ඔක්කොම ප්‍රාකෘත භාෂා. එතන ජෛනයෝ තමන්ගේ සාහිත්‍ය ගෙනාවෙම ප්‍රාකෘත වලින්. හැබැයි 600 වස් වෙනකොට නෑ ඊට කලින් 400 වස් වගේ වෙනකොට සියලුම ජෛනයෝ ප්‍රතිපත්තිමේ තීරණයකට ඇවිල්ලා ඔවුන්ගේ අටුවා ලිව්වේ සංස්කෘත භාෂාවෙන්. ඇත්තට මේ සංස්කෘත භාෂාවෙන් අටුවා ටික ලිව්වේ නැත්නම් අර ප්‍රාකෘත පොත් ටික කියව ගන්න වෙන්නේ නැහැ. 10 සියවසේදී හේමචන්ද්‍ර කියන ජෛන පඬිවරයා ජෛන සාහිත්‍යයට ජෛන ව්‍යාකරණයක් ලියනකොට ඔහු ප්‍රාකෘත උගන්වන්නේ සංස්කෘතෙන්. ඒ තත්ත්වයටපත් වෙනවා. ප්‍රාකෘත උගන්වන්නේ සංස්කෘතෙන්. ඒ කියන්නේ සංස්කෘත භාෂාව පොහොසත් නිසා සංස්කෘත භාෂාවට සියලුම දෙනා එකතු වෙලා අත ගහනවා වගේ තත්වයකටපත් වෙනවා ඔය යුගයේ වෙනකොට. ඒ නිසා ඒක ಭಾರತයේ තිබිච්ච අපි කියන්නේ අර මෙගා ප්‍රොසස් එකක් විශාල වැඩපිළිවෙලක් ඒක ಭಾರತයේ ඇති වෙච්ච. ඒ විශාල වැඩපිළිවෙලට 10 සියවස වෙද්දී ලංකාවේ අපිත් හවුල් වුණා කියන එක තමයි මගේ නම් පිළිගැනීම. ඒතර ඒ අනුව අර අපේ තිබිච්ච ප්‍රාකෘත සිංහල ප්‍රාකෘත කියන එක සම්පූර්ණයෙන්ම නැතුව ගිහිල්ලා අද අපි කතා කරන සිංහලවල මූලාරම්භය පටන් ගන්නෙ පොළොන්නරු යුගයේදී. ඒ කියන්නේ 10 සියවසෙනුත් පස්සේ. එතෙන්දී මොකද වෙන්නේ? සංස්කෘත භාෂාවයි අපේ ප්‍රාකෘත ලක්ෂණයි මේ සියල්ල එකට එකහු කරලා හදාගෙන තියෙනවා. දැන් අපි අද කතා කරන්නේ භාගයක් සංස්කෘත භාගයක් සිංහල. ඒ කියන්නේ වැඩිපුරම කතා කරන්නේ සංස්කෘත වචන. සංස්කෘත වචන ටික අයින් කරොත් එහෙම අපිට කතා කරගන්න බැරුව යනවා. ඒ තරමටම සංස්කෘත වචන අපි කතා කරනවා. ඉතින් අන්න එහෙම තමයි සිංහල භාෂාවේ කතාව හැදෙන්නේ. ඊට පස්සේ අපිට සිංහල භාෂාවට අපිට තියෙන ලොකු අඩුපාඩුවක්. ඒ අඩුපාඩුව තමයි ව්‍යාකරණයක් නැතිකම. අපිට ව්‍යාකරණයක් හදන්න හේතුවක් නැහැ. ඔන්න ඕක තමයි පළවෙනිම කාරණය. සංස්කෘත භාෂාවට ව්‍යාකරණයක් හදන්න හේතුවක් තිබුණා. ඒ හේතුව තමයි වේද ග්‍රන්ථ ආරක්ෂා කර ගැනීම. ව්‍යාකරණයක් හදන එකේ පළවෙනිම හේතුව වෙන්නේ ශුද්ධ වූ ලියවිල්ලක් තියෙනවා. ඒ ශුද්ධ වූ ලියවිල්ල වෙනස් නොවි පවත්වාගෙන යන්න නම් ඒ ලියවිල්ලේ භාෂාව හැදුන්නේ මෙහෙමයි කියලා දෙන්න ඕනේ.
එතකොට අර ශුද්ධ වූ ලියවිල්ල අකුරක්වත් ස්පිල්ලක් පාපිල්ලක්වත් වෙනස් කරන්න නැතුව අරගෙන යන්න පුළුවන්. ඒ නිසා සංස්කෘතයට ව්‍යාකරණයක් හදන්න හේතුවක් තිබුණා. පාලියටත් එහෙම හේතුවක් තිබුණා. පාලියෙන් ත්‍රිපිටකයේ තිබුණා. ඒ ත්‍රිපිටකයේ රැකගන්න ඕන නිසා ත්‍රිපිටකයේ ලක්ෂණ අරගෙන පාලි ව්‍යාකරණයක් හැදුවා. ඇත්තටම ලංකාවේ ඉස්සෙල්ලාම හැදී පාලි ව්‍යාකරණ. සිංහල ව්‍යාකරණ නෙමෙයි. පාලියෙන් කච්චායන ව්‍යාකරණ, මොග්ගල්ලාන ව්‍යාකරණ, පොළොන්නරු යුගයේ කියන්නේ පොළොන්නරු යුගයේ ආරම්භයේදීම වගේ ඒවා ලියුණා. සිංහල ව්‍යාකරණයේ ලිව්වේ නැහැ. ඇයි ලිව්වේ නැත්තේ? සිංහලෙන් අපිට රැකගන්න එකක් නැහැ. අපිට එහෙම රැකගන්න සාහිත්‍යයක් නැහැ. එහෙම සාහිත්‍යයක් නැති නිසා ව්‍යාකරණයක් හදලා රැකගන්න දෙයක් නැහැ අපිට. එහෙම එකක් තියෙනවා. ඉතින් ඒ නිසා ව්‍යාකරණයක් හදන්න ඕනේ කියන එක අපේ උගතුන්ට තේරුන්නේ නැහැ. නමුත් පොළොන්නරු යුගයේ අගභාගයේදී සහ දඹදෙනි යුගයේ මුල් කාලයේදී සද්ද ලක්ෂණ සංග්‍රහය, එහෙම නැත්නම් සිද්දත් සංග්‍රහ වගේ පොඩි පොඩි ව්‍යාකරණ ග්‍රන්ථ බිහි වුණා. ඒවා සම්පූර්ණ ව්‍යාකරණ ග්‍රන්ථ නෙමෙයි. දැන් කේ ජයතිලක මහතා ඉදිරිපත් කරනවා පොඩි අදහසක්. එතුමා කියනවා මේ සිද්දත් සංග්‍රහව 15 වීම නිසා සිංහල භාෂාවේ ප්‍රගමණයට හානියක් වුණා කියලා. නමුත් ඒක ඇත්තටම එහෙම පිළිගන්න අමාරුයි. හේතුව මොකද? සිද්දත් සංග්‍රහව ලිව්වත් ඊට පස්සේ සියවස් ගණනාවක් යනතුරුත් අපේ මිනිස්සු සිද්දත් සංග්‍රහව පාවිච්චි කළා නෑ. කියන්නේ කුරුණෑගල යුගයේදී ථූපවංශයේ ලියනකොට ඒ ථූපවංශයේ තියෙන ඕනේ තරම් ව්‍යාකරණ දෝෂ. ථූපවංශයේ අද බැරි වෙලා හරි ඒ කියන්නේ කිසිදු සංස්කරණයකින් තොරව ඒ ථූපවංශයේ ඒ විදිහටම ගෙනල්ලා 5 වසර ළමයෙකුට දුන්නොත් එහෙම ඒ ළමයා ඉරි ගහනවා මේක වැරදි මේක වැරදි කියලා. ඒ මොකද ඒ තරමට උක්තාඛ්‍යාතයේ වැරදි, ඒ වගේ ගොඩක් වැරදි තියෙනවා. ඒ වැරදි නෙමෙයි ඇත්තටම. ඒ මොකද ථූපවංශ කතුවරයා ඒව පිළි අරගෙන නැහැ. සිංහල ථූපවංශයෙන් මං කියන්නේ සිංහල ථූපවංශ කතුවරයා ඒව පිළි අරගෙන නැහැ. එයා ඒක එයාට ඕන විදිහට එයා දන්න දෙ ලිව්වා. කෝටි යුගයට වෙනකොට රාහුල හාමුදුරුවොත් එහෙමයි. රාහුල හාමුදුරුවෝ කාවිසේකර එක තැනක දිනන නොතිත් සිටිත් ගෑනුන් නොතිත් වීමෙන් කියලා. ඔතන පාවිච්චි කරන්නේ සිටිත් ගෑනුන් කියලා. සිටිත් කියුවහම සිටිති කියන එකයි. සිටිත් කියන්නේ පදේ පාවිච්චි කරන්නේ ගෑනුන් කියලා. ඒතර ගෑනුන් කියුවහම අනුක්තයි. ගෑනුන් අනුක්ත නම් සිටිති කියන එක කොහොමද ඒ දෙන්නේ? ඒක ව්‍යාකරණ අනුකූල වැරදි. නමුත් පස්සේ සුචරිත ගම්ලත් මහතා මෑතකදී පැහැදිලි කිරීමක් කළා. එහෙම එකක් නෙමෙයි. ඒ අල් නයන්ෙන් අවසන් වන උක්ත පදයක් අතීතයේ භාවිත වෙලා තිබිලා තියෙනවා. ඒ කියන්නේ රාහුල හඳුරන්න වැරදිලා නෙමෙයි. රාහුල හඳුරන අනුක්ත පදේ ලිව්ව නෙමෙයි. එහෙම එකක් තිබිලා තියෙනවා. හැබැයි සිද්දත් සංග්‍රහවේ එහෙම එකක් නැහැ. ඒ කියන්නේ සිද්දත් සංග්‍රහවට පිටින් ගිය ව්‍යාකරණ නීති රීති සම්ප්‍රදායන් ගණනාවක් අපේ රටේ භාවිත වෙලා තිබිලා තියෙනවා. ඉතින් මේ විදිහට බලනකොට අපේ රටේ ඔය දිගටම කියන්නේ පොළොන්නරු යුගයේ ඉඳන් දිගටම එහෙම විධිමත් ව්‍යාකරණයක් එක්ක මේ භාෂාව එක තැනකට රාමුගත කරලා අරගෙන ඇවිල්ලා නැහැ. ඇත්තටම මේ භාෂාව පිළිබඳ ප්‍රබෝධයක් එන්න පටන් ගන්නෙ මෙතුමා පැහැදිලි කළා වගේ මේ 19 20 සියවස් වලදී මේ මුද්‍රණ යන්ත්‍රයේ පැමිණීම මේවා මේ පොත් අච්චු ගහන්න පත්‍ර අච්චු ගහන්න පටන් ගත්තට පස්සේ ඒවත් එක්ක තමයි මේ භාෂාව පිළිබඳව ඊට පස්සේ සාකච්ඡාව පටන් ගන්නෙ. අපි කොහොමද මේ මේ සිස්ටමැටික් තැනකට එහෙම නැත්නම් විධිමත් ආකෘතියකට කොහොමද අපි මේ භාෂාව භාවිත කරන්නේ? පද බෙදන්න ඕනේ කොහොමද? එතකොට උක්තාඛ්‍යාත රකින්න ඕනේ කොහොමද? මේ මේ තියෙන පිළිවෙල මොකද්ද? එහෙම බලනකොට මම නම් හිතන්නේ ලංකාවේ සිංහල අපිට අංග සම්පූර්ණ ව්‍යාකරණයක් ඉස්සෙල්ලාම හදලා දුන්නා නම් ඒ හදලා දුන්නේ මුනිදාස පඬිතුමා. එතුමාගේ ව්‍යාකරණය තමයි බොහොම ලස්සනට මේ සියල්ල අධ්‍යයනය කරලා ඉදිරිපත් කරපු ව්‍යාකරණය වෙන්නේ. ඒකත් එක්ක ඔන්න දැන් එනවා අපි වර්තමානයට. දැන් මෙතෙක් මම කතා කරගෙන ආවේ සිංහල භාෂාවේ අතීත කතාව. ඉතාම කෙටියෙන් මම දඩිබිඩි දඩිබිඩි ගාලා කරගෙන කතා කරගෙන ආවේ මේ කතාව ඇතුළේ ඔයගලන්ට තේරෙනවා ඇති. මේ දිගටම මම කියන්න උත්සාහ කරේ මේක දිගට ගලන් ඇවිල්ලා ආපිට උඩට ගිහිල්ලා, ඒ කියන්නේ සංස්කෘතට ගිහිල්ලා, ආයෙත් කිසිදු පිළිවෙලකින් තොරව, කියන්නේ අධිකාරී බලයකින් තොරව ඔහේ ගලාගෙන ඒමක් තමයි අපිට තිබුණේ. හැබැයි 20 සියවසෙන් පස්සේ මේ தத்துவය සම්පූර්ණ වෙනස් වෙනවා. මේ தத்துவය වෙනස් වෙන්නේ ඉංග්‍රීසි අධ්‍යාපනයට සමාන්තර මේ පිරිවෙන් අධ්‍යාපනයක් ලංකාවේ තුල දියුණු කරන්න වැඩපිළිවෙල සකස් වෙනවා. ඒකත් එක්ක සිංහල භාෂාව සහ ව්‍යාකරණය, අක්ෂර විඤ්ඤාසයේ පදවැදීම මේවා ගැන අපේ උගතුන් සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට මේවා කිසියම් ආකාරයකට ප්‍රමිතිගත වීමක් සිද්ධ වෙනවා. ඒ ප්‍රමිතිගත වීමේදී ඇත්තටම අද අපි මේ කතා කරන සිංහල භාෂාවට භාෂා සම්ප්‍රදායන් තුනක් බිහි වෙනවා. පළවෙනි සම්ප්‍රදාය තමයි පන්සල් සම්ප්‍රදාය. පන්සල් සම්ප්‍රදාය කියන එකෙත් නැවත කොටස් දෙකක් බෙදෙනවා, විද්‍යාලංකාර සම්ප්‍රදාය සහ විද්‍යෝදය සම්ප්‍රදාය කියලා. මේ පන්සල් සම්ප්‍රදාය කියලා කියන්නේ
චිරාතන ඒකැන්නේ ඔය බුත්සරණ එතනින්ගේ හාම අපේ සම්භාව සාහිත්‍යයේ සද්ධර්ම රත්නාවලිය පූජාවලිය වගේ මේ සම්භාවය සාහිත්‍යයේ යම් භාෂා විලාසයක් භාවිත කලාද ඒ භාෂා විලාසය උපයෝගී කරගෙන ඒ ඔස්සේම පොඩි සංස්කරණ සහිතව හදාගත්ත එකක් තමයි මේ පන්සල් සෛලිය කියලා කියන්නේ. ඒකට ගොඩාක් හත්පසින් වෙනස් වෙන්නේ දැන් බුද්ධ ජයන්ති ත්‍රිපිටකේ වුණා කියවනකොට ටිකක් ඒක නිකන් අමාරුයි වගේ දැනෙන මේක. ඒ පන්සල් සෛලියට ගිය නිසා. ඒ කාලේ දැන් හික්කඩුවේ සුමංගල නායක හඳුරු ලියපු ලිපියක් ගත්තත් රත්පලානේ ධර්මාරාම නායක හඳුරු ලියපු ලිපියක් ගත්තත් ඒවා ගොඩක් වෙලාවට නිකන් පූජාවලියේ ආකෘතියට තමයි ගිහින් තියෙන්නේ. මොකද ඒ අයගේ ඔළුවේ තිබුණ සංකල්පයක් අපි පූජාවලිය ලිව්ව විදිහට අපි ලියන්න ඕනේ. සිංහල බෝධි වංශයේ ලිව්වේ කොහොමද ඒ විදිහට අපිත් ලියන්න ඕනේ. එතකොට තමයි අපේ පාණ්ඩිත්‍ය නිරූපණය වෙන්නේ. අපි උගත් බව නිරූපණය වෙන්නේ. භාෂාවට ගෞරව කළා වෙන්නේ එහෙම. ඒකලෝ ඒක කරන්නේ මේ අර අපි කියන්නේ අහංකාරයක් හෝ එහෙම දෙයක් හින්දා නෙමෙයි. ඒගොල්ලන්ට ආදර්ශ තිබුණේ නැහැ. මොඩල්ස් තිබුණේ නැහැ. ඒතර මොඩල්ස් හැටියට ආදර්ශ හැටියට ඒගොල්ලෝ ගත්තේ ඒවා. ඒකයි උනේ. ඒ තිබිච්ච ආදර්ශවලට අනුව ඒගොල්ලෝ සාර්ථකව ලිව්වා. එහෙමයි කරේ. ඒතර ඒකෙදි විද්‍යාලංකාර විද්‍යෝදය කියන දෙක නැවත කොටස් දෙකකට බෙදෙනවා. ඒ බෙදෙන්නේ බොහොම චූටි කාරණයක් නිසා. ඒ චූටි කාරණේ තමයි විද්‍යෝදය පිරිවෙන උත්සාහ කළා සංස්කෘත භාෂාවට අනුව සිංහල භාෂාව සංස්කරණය කරගන්න. ඒතර සංස්කෘත භාෂාවේ යම් යම් ව්‍යාකරණ නීති තිබුණාද ඒ ව්‍යාකරණ නීතිත් එක්ක සිංහල භාෂාවේ ව්‍යාකරණ නීති ගලපන්න ඕනේ කියන එක දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම හරි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කරන කියන ක්‍රියාපදය මෙන්න මේ විදිහට මූර්ධජ නයන්න යෙදී යුතුයි කියලා විද්‍යෝදෙන් කිව්වා. කරන මේ කියන මේ ක්‍රියාපදය හොඳේ මේ අපි කියන්නේ කරන නැත්නම් උපකරණය කියන එක නෙමෙයි මේ කියන්නේ. ක්‍රියාවක් කරනවා කියන එක. එතන මේකෙදි ඇයි මේ නයන්න මූර්ධජ නයන්න මෙතන දීදුවේ? මූර්ධජ නයන්න යෙදුවේ රයන්ෙන් පරව මූර්ධජ නයන්න යෙදී යුතුයි කියලා සංස්කෘත නීතියක් තියෙනවා. ඒ සංස්කෘත නීතිය සිංහලයේදීද අනුගමනය කළ යුතුයි කියන එක තමයි විද්‍යෝදයේ ක්‍රමය වුණේ. නමුත් විද්‍යාලංකාරයේ ක්‍රමය වුණේ ඒකට අනිත් පැත්ත. විද්‍යාලංකාර ක්‍රමය වුණේ පාලි භාෂාවේ තියෙන යම් විදියකටද නැත්නම් ප්‍රාකෘතවල තියෙන යම් විදියකට ඒ විදියටයි සිංහල ලියන්න ඕනේ. දැන් ඒ නිසා මම තව හොඳ උදාහරණයක් කියන්නම්. දැන් සංස්කෘත භාෂාවේ තියෙන ගෘහිණී කියලා වචනයක්. ගෘහිණී මේ ගෘහිණී කියන වචනේ මේ මූර්ධජ ලියන්නේ. මේ මූර්ධජ ලියන්නේ මෙතන රී තියෙන නිසායි සංස්කෘතයේ එහෙම නීතියක් තියෙනවා. ගෘහිණී කියන වචනේ මූර්ධජ නිසා මේකත් එක්ක විද්‍යෝදය කියන්නේ සංස්කෘතට බර විද්‍යෝදය හැදුවා වචනයක් ගැහණී කියලා. විද්‍යාලංකාරය එහෙම නෙමෙයි. විද්‍යාලංකාරය පාලියට බර වුණේ. පාලියේ තියෙනවා මේක මේ වචනේ පාලියේ තියෙනවා ගේහිණී කියලා. මේ වචනේ පාලියේ තියෙන ගේහිණී කියලා. ඒතර ගේහිණී කියන එකෙන් විද්‍යාලංකාරයේ හැදුවා වචනයක් ගැහණී කියලා. ඔන්න ඔහොමයි වෙන්නේ. දැන් කාලයක් තිස්සේ අපේ රටේ ගැහණිය කියලා ලිව්වේ මූර්ධජ. එනවාට දැන් ලියන්නේ නැහැ මූර්ධජ. දැන් ලියන්නේ දන්තජ. ඒතර මේ දෙකේ තියෙන පදනම් දෙකක් තියෙනවා. එකක් සංස්කෘතට බර විද්‍යෝදය පදනම අනිත් එක පාලියට බර වෙච්ච විද්‍යාලංකාර පදනම. මේ සම්ප්‍රදාය, ඒ කියන්නේ මේ පන්සල් සම්ප්‍රදාය අදටත් මැරිලා නැහැ. පන්සල් සම දැන් මම නියෝජනය කරන්නේ විද්‍යාලංකාර සම්ප්‍රදාය. මම විද්‍යාලංකාරයේ ගුරුවරේ. ඒතර විද්‍යාලංකාරයේ ක්‍රමයට තමයි මම ලියන්නේ, පද බෙදන්නේ, ඒ ඔක්කොම කරන්නේ අක්ෂර වින්‍යාසයේ පාවා මම විද්‍යාලංකාර ක්‍රමයට තමයි අදටත් පාවිච්චි කරන්නේ. විද්‍යෝදයේ ඉන්න අය තාමත් ඒ ක්‍රමයටම කරනවා. ඒගොල්ලෝ විද්‍යෝදයේ පිළිවෙලට පිරිවෙන කියලා ලියනකොට ඒගොල්ලෝ මූර්ධජ නයන ලියනවා. අපි ලියන්නේ දන්තජ නයන. කැලණිය කියලා කියනකොට විද්‍යෝදයේ කට්ටිය මූර්ධජ ලයන ලියනවා. අපි ලියන්නේ දන්තජ ලයන. හරිද? ඒ විදිහට මේක මැරිලා නෑ තාම. මේ විද්‍යෝ මේ මම ඒකයි කිව්වේ මේ ලේඛන සම්ප්‍රදායන් තුනක් තියෙනවා. මේ සම්ප්‍රදාය තමයි. ඒකට දැන් ඕගොල්ලන්ට පැහැදිලි ඇති මේ දෙකේ පදනමනේ. මොකද්ද මේ දෙකේ පදනම කියන එක දැන් පැහැදිලි ඇති. ඊළඟට මම එන්න දෙවනි සම්ප්‍රදාය. ලංකාවේ නූතනේ පාවිච්චි කරන දෙවනි සම්ප්‍රදාය. ඒ දෙවනි සම්ප්‍රදාය පටන් ගන්නේ මේ
මුනිදාස පඬිතුමාත් එක්ක ආපු හෙළහවුලක් නිසා. මේ හෙළහවුලත් එක්ක මුනිදාස පඬිතුමාට තිබුණා භාෂාව පිළිබඳ දර්ශනයක්. ඒ දර්ශනය ඇතුලේ එතුමා උත්සාහ කළා අපේ පැරණි විශේෂයෙන්ම එතුමා ගරු කරේ මේ ගුරුළුගෝමීට. ගුරුළුගෝමීගේ අමාවතුර ලිව්වේ යම්සේද, ධර්ම ප්‍රදීපිකාව ලිව්වේ යම්සේද, ඒව ඇති මුණාන යම් භාෂා ලක්ෂණ, පද බෙදීම් ලක්ෂණ, මේවා ඇසුරෙන් අපිට පුළුවන් කිසියම් සම්මත ව්‍යාකරණ රීතියක් ගොඩනගා ගන්න කියන එක. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් අර ව්‍යාකරණයක් හදන්න ශුද්ධ වූ සාහිත්‍යයක් අවශ්‍ය වුණානේ. ශුද්ධ වූ සාහිත්‍යයක් අපිට නැති නිසා ඒ අඩුව පිරිමහ ගන්න කුමාරතුංග පඬිතුමා කලේ ගුරුළුගෝමී වගේ සැබෑ උගතුන් කියලා හඳුනාගත්ත පිරිසක්. මොකද අතීතයේ පොත් ලියපු ඔක්කොම උගත්තු නෙමෙයි පුතා. එහෙම තීරණය කරන්න බෑ. ඒ අය පොත් ලිව්ව බව ඇත්ත. නමුත් ඒ අය ඇවිල්ලා භාෂාව පිළිබඳව කියලා පැමිණි උගත්තු නෙමෙයි හැමෝම. නමුත් ගුරුළුගෝමී පඬිතුමා එහෙම නෙමෙයි. ගුරුළුගෝමී කියන ඒ කියන්නේ ගෝමී කියන වචනේ ලැබෙන්නේත් එහෙම සාමාන්‍ය මිනිස්සෙකුට නෙමෙයි. ගෝමී කියන වචනේ ලැබෙන්නෙම මහන වෙලා ඉඳලා සිවුරු අත හැරපු දරුණු පඬිවරයෙකුට. එහෙම කෙනෙකුට තමයි ගෝමී කියන ගෞරව නාමය හම්බ වෙන්නේ. එහෙම ගෝමීලා ඉතිහාසයේ ඉඳලා තියෙන බොහොම පොඩ්ඩයි. ලංකාවේ ගෝමීන් හම්බෙන්නේ එක්කෙනයි. ගුරුළු ගෝමීන් විතරයි ලංකාවේ හම්බෙන්නේ. නමුත් ඉන්දියාවේදී අපිට කර්ණක ගෝමීන් හම්බෙනවා, චාන්ද්‍ර ගෝමීන් හම්බෙනවා. ඒ ඔක්කොම ಭಾರತයේ දැවැන්ත චරිත. ඒ ගෝමී කියන්නේ ඒ විදිහට ලැබිච්ච ගෞරව නාමයක්. හරිද? ඒතර ඒ නිසා ගුරුළු ගෝමී අනුගමනය කිරීම, ගුරුළු ගෝමීගේ රටාම අනුගමනය කිරීම එතුමා ගත්ත බුද්ධිමත් තීරණයක්. ඒතර ඒ ඔස්සේ එතුමා හැදුවා යම් භාෂා ආකෘතියක්. ඒ භාෂා ආකෘතිය දැන් ඇත්තරම මේ මුනිදාස පඬිතුමාගේ පොත් කියවල බැලුවොත් එහෙම එතුමා තන්නිකරම හෙළ වචන පාවිච්චි කරමින් පොත් ලියපු මිනිසෙක් නෙමෙයි. ඒ වැතුලේ බොහොම සරල හෙළ වචනත් පාවිච්චි කරනවා, ඒ ඇතුලේ සංස්කෘත වචනත් පාවිච්චි කරනවා, පාලි වචනත් පාවිච්චි කරනවා. ඒ ඔස්සේ ඔහු එක්තරා මධ්‍යස්ත ප්‍රතිපත්තියක හිටියා. නමුත් ඇත්තරම හෙළහවුලෙන් පස්සේ ආපු සමාජිකෝ ඒ தત્ත්වයේ ටික අයින් කරලා සංස්කෘත වචන පුළුවන්තරම් අඩු කරා. පුළුවන්තරම් අඩු කරලා හෙළ වචනම විතරක්ම භාවිත කරන தත්ත්වයටපත් වුණා. ඒතර කොහොම නමුත් ඒකත් එක්ක උනේ මේ භාෂාව ඇතුළේ පුඩි කෘත්‍රිම ශෛලියක් හැදුනා. යෑමෑ වගේ ඇදේට කියන ශෛලියක් බිහි වුණා. ඒතර ඒ ශෛලියත් අද වෙනකොටත් මැරිලා නැහැ. ඒකත් අද වෙනකොටත් පවත්වාගෙන යනවා. ඒකත් ජීවමාන ලේඛන ශෛලියක් අද වෙනකොට. ඔන්න ලංකාවේ මේ වර්තමානයේ නුර ලේඛන සම්ප්‍රදායන් හැදිච්ච හැටි. පන්සල් සම්ප්‍රදායය තියෙනවා. මේ හෙළහවුලෙන් පටන් ගත්ත හෙළ බස නැමැති සම්ප්‍රදායය තියෙනවා. මේ දෙකට අමතරව පෙරදින විශ්වවිද්‍යාලයේ පටන් ගන්නවා තව සම්ප්‍රදායක්. ඒ සුගතපාල දසිල්ලා මහාචාර්යතුමා නාට්‍යකරුවා නෙමෙයි, සුගතපාල දසිල්ලා මහාචාර්යතුමත් එක්ක ඔහු යෝක් විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යාව හදලා පෙරදින විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යාව හඳුන්වා දෙනවා. මෙන්න මේ වාග් විද්‍යාව හඳුන්වා දීම සමග පෙරාදිනිය කොළඹ කියන මේ ඒ කාලේ නම් මේ දෙකම එකයි මේ විශ්වවිද්‍යාල මූලික කරගෙන වාග් විද්‍යා සම්ප්‍රදායක් ලංකාවේ බිහි වෙනවා. එතකොට ඔවුන් උත්සාහ කරනවා භාෂාව මේ මිනිස්සු භාවිත කරන විදිහා බලලා ඒ මිනිස්සු භාවිත කරන ආකාරයට මේක හරිගස්සලා සරල කරලා උපමට්ටම් කරලා දෙන්න ඕනේ. ඒක එක කටෝර කර්කස විදිහට යා යුතු නෑ. ඒතර ඒ භාෂාවේ ව්‍යාකරණය කියන්නේ 아무ත දෙයක් නෙමෙයි. මිනිස්සු භාවිත කරන යම්සේද ඒක තමයි ව්‍යාකරණය. ආයෙකට ශුද්ධ වූ සාහිත්‍යයක් අවශ්‍ය නෑ ව්‍යාකරණයක් හදන්න. මිනිස්සු කියනවා නම් මේ අපි යමි කියලා ඒ තමයි ව්‍යාකරණය. ඒක ආයෙ හදන්න දෙන්න ඕනේ නෑ. ඒක තමයි වාග් විද්‍යාවත් එක්ක ආපු ප්‍රවණතාව. තන ඒ ප්‍රවණතාවත් එක්ක ඒ අය භාෂාව හදන්න පටන් ගත්තා. ඒකේ නූතන පරපුරේ තමයි අපි මහාචාර්ය ජේ.බී. දිසානායක, මහාචාර්ය සඳම භූමි කෝපර හේවා වගේ අය දකින්නේ ඒ ආපු පරම්පරාවේ නූතන චරිත. එතකොට ඒ අය භාෂාවේ මේ අක්ෂර වින්‍යාස ආදී බොහෝ දේවල් ගැන නැවත අධ්‍යයන පර්යේෂණ කළා. ඒ පර්යේෂණ කළාම ගොඩාක් වෙලාවට ඒගොල්ලෝ සමීප වුණා විද්‍යාලංකාර සම්ප්‍රදායට. ඒගොල්ලෝ ඒක වමනාමෙන් කරපු දෙයක් නෙමෙයි. විද්‍යාලංකාරයෙන් මුලින්දම නැඹුරුව තිබ්බේ පාලි වලට සහ ප්‍රාකෘත වලටනේ. ඒතර පාලි ප්‍රාකෘත වලට නැඹුරු වීමත් නූතන වාග් විද්‍යාත්මක එළඹුමත් අතර ලොකු සම්බන්ධයක් මතු වුණා. මේ නිසා මේවා අතර හිතාගන්න බැරි විදිහේ සමානකම් බිහි වුණා. ඒකේ අවසාන ප්‍රතිඵලය වුණේ රජයේ විසින් දැනට අභිසංස්කරණය කොට පාසල් වලට ඉදිරිපත් කරලා තියෙන අක්ෂර වින්‍යාසයේ සහ ඒ ව්‍යාකරණ සම්ප්‍රදායන් බොහෝ දුරට විද්‍යාලංකාර සම්ප්‍රදායේම පොඩි වෙනස්කමක් එක්ක එකහු කරපු එකක් තමයි. ඒතර විද්‍යාලංකාර සම්ප්‍රදාය ඒ හින්දා විද්‍යෝදය සම්ප්‍රදායට වඩා අද සෑහෙන ජනප්‍රියයි. අද මේ රටේ වාග් විද්‍යා සම්ප්‍රදාය කියලා හරි විද්‍යාලංකාර සම්ප්‍රදාය කියලා හරි දෙකක් වෙන් කරලා පෙන්වන්න බැරි තරමට ඒ දෙක සමාන තත්වයකට ගිහින් තියෙනවා. ඒ නිසා අද වෙනකොට පාසල් පොත් හැම එකම ගැහණී කියලා ලියන්නේ දන්තජ. දන්තජ නෑ නෙලියන්නේ, මූර්ධජ ලියන්නේ නෑ, කැලණිය කියලා ලියන්නේ දන්තජ ලයන්.
ඒකට හේතුව මේ මෑතකදි කරපු සංස්කරණවලට විද්‍යාලංකාර සම්ප්‍රදායත් නූතන වාග් විද්‍යාත්මක සම්ප්‍රදායත් බලපාපු නිසා. ඒ නූතන වාග් විද්‍යාත්මක සම්ප්‍රදායත් එක්ක අජිත් තිලකසේන වගේ අය තව පර්යේෂණ කරන්න පටන් ගත්තා. එතකොට ලීනගේ අමරකීර්ති වගේ ලේඛකයෝ තව පර්යේෂණ කරනවා මේ නූතන වාග් විද්‍යා සම්ප්‍රදායත් එක්ක. ඒකත් අද වෙනකොට ජීවමානව පවතින ලේඛන සම්ප්‍රදායක්. මෙන්න මේ විදියට මේ භාෂාව දැන් අර අතීතයේ ඉඳන් ඇවිච්ච අර අවිධිමත් භාවයෙන් දැන් සෑහෙන පියවර ගණනාවක් ඉස්සරහට ගිහිල්ලා දැන් විධිමත් භාවයේ ඇතුලේ ආකෘති තුනකට පවා ඇවිල්ලා තියෙනවා. ඒක ඇත්තටම හොඳ ලක්ෂණයක්. ඒක මම දකින්නේ දුර්වල ලක්ෂණයක් කියලා. ඒක හොඳ ලක්ෂණයක්. එහෙනම් දැන් මගේ කතාවේ ඊළඟ පියවරට මම යන්න. ඊළඟ පියවර තමයි සිංහල භාෂාව වඳ වෙනවද කියන කාරණය. ඇත්තටම සිංහල භාෂාව මේ ඉතාම සුළු පිරිසක් කතා කරන භාෂාවක් ය. ඒ නිසා මේක බොහොම ඉක්මනට වඳ වෙන්න පුළුවන් ය කියලා එහෙම මතයක් යම් කාලයක තිබුණා. නැත්නම් අපි පොඩි කාලේ අපි පාසල් යන කාලේ අපේ ගුරු රූපව අපිට එහෙම කියලා දෙනවා. මේ උඹලා සිංහලෙන් කතා කරහල්ලා නැත්තම් මේ සිංහල භාෂාව විනාශ වෙනවා කියලා එහෙම කියලා දෙනවා අපි පොඩි කාලේ. නමුත් ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. ලෝකේ ඉතා සුළු පිරිසක් භාවිත කරන භාෂා වඳ වී යාමේ තර්ජනයට ලක් වී ඇති භාෂා ලෙස ලෝකේ හඳුනාගෙන ඇති භාෂාත් එක්ක බලනකොට සිංහල භාෂාව ඒ බඳු වඳ වී යාමේ තර්ජනයකට ලක් වෙන්නේ නැහැ. ඒකට හේතු කීපයක් තියෙනවා. ඒකේ ප්‍රධානම හේතුව තමයි අපි දූපතක් වීම. අපි දූපතක් වීම නිසා මේ දූපත ඇතුලේ මේ දූපත ඇතුලෙන් නිතර එළිය කාත් එක්කවත් සංනිවේදනය කිරීම කරන්න ඕනෙ වෙන්නේ නැහැ. මේක ඇතුලේ සංනිවේදනය කරන්න සිංහල ප්‍රමාණවත් කියලා දැනුණාම අපිට ඒක අතාරින්න හිතෙන්නේ නැහැ. ඒකත් එක්ක ඉන්නවා. නමුත් අපි මහද්වීපයක කොටසක් වුණා නම් නිතරම අන්තර් සංනිවේදන වලට එහෙට මෙහෙට යන්න සිද්ධ වෙන නිසා එතකොට අපේ භාෂාව ඉක්මනටම අනිත් ඒවත් එක්ක දිය වෙනවා. එතකොට අපේ භාෂාව හරි ඉක්මනට මේ අපි කියන්නේ දියාරු වෙලා යනවා. දියාරු වීමේ ප්‍රතිඵලයක් ලෙස වඳ වෙනවා. දැන් ભારતයේ ભારત භාෂා ගණනාවක් තියෙනවා. ඒ ගණනාව දැන් උදාහරණයක් ලෙස මම වැඩිම කාලයක් හිටියේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ භාවිත කරන්නේ මරාඨි භාෂාව. මරාඨි භාෂාව කතා කරන මිනිස්සු ඉන්නවා කෝටි 12ක්. හැබැයි ඒ වුණාට ඒ භාෂාවේ අදටත් ගිහින් දැන් මට මරාඨි ඉගෙන ගන්න ඕනේ කිව්වොත් එහෙම පොතක් නැහැ හොයාගන්න. ඒක හිතාගන්න බෑ. ඒ කියන්නේ විදේශිකයෙකුට ගිහිල්ලා මරාඨි ඉගෙන ගන්න හරි අමාරුයි. එහෙම නමුත් අපි සෑහෙන පොසක් ලංකාවට කවුරු හරි සුද්දෙක් ඇවිල්ලා ඉවරලා සිංහල ඉගෙන ගන්න ඕනේ කිව්වොත් අපිට පොත් තියෙනව ඕන තරම් දෙන්න. ඉංග්‍රීසියෙන් සිංහල උගන්නන්න අපිට පොත් තියෙනවා, කැසට් තියෙනවා. අපි සෑහෙන පියවර අරන් තියෙනවා. ඊළඟට දැන් ಭಾರತය ගත්තහම දැන් මේ හින්දි වේවා, මරාඨි වේවා, ගුජරාටි වේවා ඒ ඔක්කොටම තියෙන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලෝ මේ නූතන තාක්ෂණිත එක්ක මිශ්‍ර වෙනකොට එතකොට නූතන සංස්කෘතියින් වැළඳ ගන්නකොට ඒගොල්ලන්ගේ භාෂාව අමතක කරනවා. අදටත් ඔබ හින්දි මේ නාලිකාවක් බැලුවොතින් ඒ නාලිකාව ඇතුලේ වැඩියෙන්ම කතා කරන්නේ ඉංග්‍රීසි. ඒක ඒ නාලිකාව ඇතුලේ කතා කරනවා විතරක් නෙමෙයි. එහෙම කතා නොකරුතුන් ඒ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි පික්චර් වගේ ෆොටෝ වගේ වචන සාමාන්‍ය කතා බහට සෑහෙන ඇවිල්ලා බැරි වෙලාවත් ඒකට අදාළ මරාඨි වචනේ හරි හින්දි වචනේ හරි දැම්මොත් එහෙම උඩින් බලන මොකද්ද මේ කියලා. ඒ මිනිසුන්ට තේරෙන්නේ නැති තරමටම ගිහිල්ලා. ඒ කියන්නේ ඒක රැකගන්න මේ මිනිස්සුන්ට ක්‍රමයක් නැහැ, සිස්ටම් එකක් පද්ධතියක් නැහැ. නමුත් අදටත් ඒව රැකිලා තියෙන්නේ විශාල පිරිසක් ඉන්න නිසා. ඒ විශාල පිරිස නිසා මිසක ඒව රැකගන්න මේ මිනිස්සුන්ට අද වෙනකන් කිසිදු වැඩපිළිවෙලක් නැහැ. නමුත් 19-20 සියවස්වලදී ඔය මුනිදාස පඬිතුමා ඇතුළු අය පිරිස ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනය දියුණු කිරීමෙන් ගත්ත ක්‍රියාමාර්ග මේ වගේ බොහෝමයක් දේවල් නිසා සිංහල භාෂාව පිළිබඳ විශේෂයෙන්ම දේශානුරාගී දේශපාලනයත් එක්ක අපිට ඇතිවෙච්ච මේ භාෂාව පිළිබඳ ඇතිවෙච්ච සංවේදීතාවත් එක්ක අපේ මිනිස්සු පුදුමාකාර විදියට සිංහල භාෂාවට සමීප වුණා. දැන් පරිගණක තාක්ෂණය ලංකාවට එනකොට මතුවෙච්ච ප්‍රබලම බය තමයි සිංහල නැති වෙයිද. නමුත් එහෙම වුණේ නැහැ. පරිගණක තාක්ෂණය අද අපි යහපත් තැනකට ගෙනලා තිනවා සිංහල භාෂාව රැකගන්න තැනකට. නමුත් ලෝකේ ගොඩක් රටවල එහෙම වෙලා නැහැ. ඒකයි මම කියන්නේ. ඒ නිසා සිංහල භාෂාව අපි ඇත්තටම සතුටු වෙන්න ඕනේ. භාෂාවක් හැටියට අපි මේ සිංහල අරන් තින තැනත් එක බලද්දි මේක වඳ වෙන්නේ නැහැ. තව සියවස් ගාණක් යනකම් මේක වඳ වෙන්නේ නැහැ. හැබැයි මම කියන්නේ නැහැ සිංහල භාෂාවට තර්ජනයක් නැහැ කියලා. සිංහල භාෂාවට තර්ජන කීපයක් අද වෙනකොට තියෙනවා. ඒකේ අංක එකටම තියෙන තර්ජනය තමයි ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සම්බන්ධයෙන් දැනට ලංකාවේ ව්‍යාප්ත වෙලා යන ඉතාමත්ම මෝඩ ආකල්ප.
ඒ මෝඩ ආකල්ප අතර දරුණු එකක් දරුණු ආකල්පයක් තමයි ළමයින්ට පුංචි කාලේ ඉඳලා ඉංග්‍රීසි උගන්වන්න ඕනේ කියන ආකල්පය. ඒක සිංහල භාෂාවට අහිත කරයි. මොකද පුංචි ළමයෙක් විශේෂයෙන්ම අවුරුදු 8ට වඩා අඩු ළමයෙක් තමන්ගේ පළමු බස ෆස්ට් ලැන්ග්වේජ් කියලා අපි දැන් ඒකට කියන්නේ මව් භාෂාව කියලා කියනවට වඩා අපි දැන් ෆස්ට් ලැන්ග්වේජ් පළමු බස කියලා කියන්නේ පළමු බස ග්‍රහණය නොකරපු ළමයෙක් අවුරුදු 8ට වඩා අඩු ළමයෙක් කියලා කියන්නේ. එතකොට එයාගේ සිතුවිලි ක්‍රියාත්මක වීමට අවශ්‍ය භාෂාත්මක පදනම වැඩිලා නැහැ. ඒ කාලෙදී එයාගේ ඔළුවට දාන්නේ ඉංග්‍රීසි නම් එයා හිතන්නේ ඉංග්‍රීසියෙන්. ඊට පස්සේ කොච්චර සිංහල ඉගැන්නුවත් එයා උත්සාහ කරන්නේ ඉංග්‍රීසියට සාපේක්ෂව අරක දිහා බලන්න. මේ ඉන්නේ මොනර කියලා කිව්වට එයා මොනර තේරුම් ගන්නට වඩා ඉස්සලා තේරුම් ගන්නේ පීකොක් කියන එක. පීකොක්ට තමයි මොනර කියන්නේ කියලා එයා හිතන්නේ. එහෙම එයාගේ සිතුවිලි ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේක බොහොම භයානක තත්වයක්. නමුත් අපේ මිනිස්සු හිතනවා එහෙම මේ පුංචි කාලේ ඉඳලා ඉංග්‍රීසි ගන්නුවොත් තමයි ඒ අයට ඉංග්‍රීසි පිහිටන්නේ නැත්නම් නම් අල්ල ගන්න බැරි වෙනවා කියලා. ඒක හරි වැරදි ආකල්පයක්. මොකද ලෝකේ ඕන තරම් උදාහරණ තියෙනවා මේ පළමු භාෂාව වෙනත් භාෂාවක් වෙලා ඊට පස්සේ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණ වෙච්ච ඕන තරම් ලේඛකයෝ පවා ඉන්නවා. ජගත් කීර්තිදර සාහිත්‍ය දරුවෝ පවා ඉන්නවා. තමගේ මව් භාෂාව වෙන එකක් නමුත් ඉංග්‍රීසියෙන් ලියපු අය. ඒ නිසා ඒක ඇත්තටම මිත්‍යා මතයක්. නමුත් මේ මිත්‍යා මතය මේ වෙනකොට ලංකාවේ බොහොම දරුණු ලෙස යනවා. මොන්ටිසූරි පවා මේ වෙනකොට ඉංග්‍රීසි මීඩියම් මොන්ටිසූරි කියලා පටන් අරගෙන ඒවට ළමයින්ව දාලා. දැන් මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඇයි හොඳ දෙයක් නොවන්නේ? භාෂාවක් යන හුදෙක් සංනිවේදනය උපකරණයක් පමණක් නොවේ. අන්න ඒක අපි ඉස්ලාම් තේරුම් ගන්න ඕනේ. මම දැන් මුලදී මේ සිංහල භාෂාවේ කතාව කිව්වනේ. මේ කතාව කියද්දී මම කිව්වනේ සිංහල භාෂාව හදලා තියෙනවා කෘත්‍රිමව බුදුදහම සංනිවේදනය කිරීම පිණිස කියලා. දැන් ඉංග්‍රීසියෙන් කියනවා I see කියලා. සිංහලෙන් ඕක කොහොමද කියන්නේ? මට පේනවා කියලා කියන්නේ. ඕක ලියන භාෂාවෙන් දා ගන්නවා මම බලමි කියලා. ඒ මම බලමි කියන ලියන භාෂාව එන්නේ අර පොළොන්නරු යුගයේ හරවපු U-turn එක නිසා. සම්පූර්ණ හැරවීමක් කරන්නේ පොළොන්නරු යුගයේ. මේක සංස්කෘතට හැරෙව්වනේ. ඒ සංස්කෘතට හරවපු එක තිබුණේ සාහිත්‍ය තුල විතරනේ. ජනවහරට කටවහරක ආවේ නැහැ. කටවහරට එන්නේ අදට මට පේනවා කියලා. මම බලමි කියලා කියන්නේ නැහැ කටවහරේ. මම බලනවා කියන වචනේත් එන්නේ මා බලනවා කියන වචනේ. ඒත් එන්නේ අනුක්තය. ඇයි මේ උක්තය එහෙම නැත්තම් මේ ක්‍රියාව කරන පුද්ගලයාව යට යවන්න අනාත්මවාදී චින්තනයක් භාෂාව ඇතුළට ඔබ්බලා තියෙනවා. ඒක කෘත්‍රිමව වෙච්ච දෙයක්. ඒක වෙලා තියෙන්නේ ලෝකේ තියෙන්නේ පුතා බුදුදහමත් එක්ක හදපු භාෂා දෙකයි. එකක් සිංහල භාෂාව අනිත් එක ටිබෙට් භාෂාව. ඕගලන්ට පුළුවන් නම් ටිබෙට් භාෂාව බලන්න. ටිබෙට් භාෂාවෙත් ඔය ලස්සනෙම තියෙනවා. ඕකම තියෙනවා. කෙලින්ම ටිබෙට් භාෂාවෙන් කියන්නේ මම කරමි කියලා එහෙම කියන්න බෑ ටිබෙට් භාෂාවේ. මා විසින් කරනු ලැබේ. එහෙමයි කියන්නේ. ඒ කියන්නේ උක්තය අනුක්ත කරනවා. ඒ මොකද බුදුදහමේ බලපෑම. ඉතින් මේකත් එක්ක හැදෙන්නේ මොකද්ද? අපේ චින්තන විදිය, චින්තන රටාව. ඒ නිසා භාෂාවක් යන හුදෙක් sannivedana නෙමෙයි. අවුරුදු ගාණක් තිස්සේ අපේ මිනිස්සු හිතපු විදිය, කල්පනා කරපු විදිය ඒ භාෂාව ඇතුලේ තියෙන්නේ. ඒ නිසා පොඩි කාලේ ළමයෙකුට සිංහලෙන් හිතන්න බැරි වෙනවා කියලා කියන්නේ ඒ ළමයට බැරි වෙනවා සිංහල මිනිහෙකුගේ හෘද ස්පන්දනය අඳුරගන්න, සිංහල රටේ වටිනා දේවල් අඳුරගන්න. ඒ ළමයට බුත්සරණ කියවලා අමාවතුර කියවලා රස විඳින්න බැරුව යනවා. ඒක නැතුව යනවා ඒ ළමයාගේ. ඒ ළමයාගේ ආකල්ප එන්නේ එංගලන්තයෙන්. එහෙමයි වෙන්නේ. අන්න ඒ නිසා පුංචි දරුවෙකුට ඉංග්‍රීසි උගන්වන්න ඕනේ නම් එයාට ඉස්සෙල්ලාම සිංහල උගන්වන්න ඕන. සිංහල හොඳට උගන්ලා ඒ සිංහල භාෂාවත් එක්ක ඕනේ අපි ඉංග්‍රීසි උගන්වන්න. අපිට ඕනේ ද්විභාෂික බහුභාෂික උගත්තු. කවමදාකවත් ඉංග්‍රීසි උගත්තු අපිට හදලා හරියන්නේ නැහැ. එහෙම පිරිසකගෙන් ලංකාවට සිතක්සේ වෙයි කියලා හිතන්න බෑ. අපිට ඕනේ ද්විභාෂික බහුභාෂික උගත්තු. ඕක අපේ රටේ අදට තියෙන ලොකු තර්ජනයක්. ඊළඟට අපේ රටේ සිංහල භාෂාවට තියෙන තර්ජනයක් තමයි රාජ්‍ය ආයතන වලින් සිංහල භාෂාව අනිවාර්ය භාෂාවක් ලෙස ඉගෙන ගැනීමට තිබිච්ච කොන්දේසි ඉවත් කිරීම. ඒ කියන්නේ කාලයක් මේ රටේ රජයේ සේවය තුළ තිබුණා කඩින් විභාගවලදී සිංහල පරීක්ෂණයක් සමත් වෙන්න ඕනේ. එහෙම එකක් තිබුණා. නමුත් අද වෙනකොට රාජ්‍ය පරිපාලනයට අදාළ විභාගයක් විතරයි පැවැත්වෙන්නේ. සිංහල භාෂාව හා සම්බන්ධ විභාගයක් පැවැත්වෙන්නේ නැහැ. ඉතින් ඒකට ඒගොල්ලෝ කියන්නේ ඉතින් අද අධ්‍යාපන ක්‍රමයේදී වුණේ හැමෝම සාමාන්‍ය පෙළට උසස් පෙළට සිංහල කරනවා. එහෙම කරාට පස්සේ ආයේ ඒගොල්ලන්ට කඩින් විභාග තියන්න ඕනේ නැහැ. නමුත් ඒක නෙමෙයි ඇත්ත. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? අද භාණ්ඩාගාරයෙන් මහා භාණ්ඩාගාරයෙන් ගහන චක්‍රලේඛයේ අක්ෂර වින්‍යාසය වැරදි. ඊය හිතන්නේ ඒක ප්‍රශ්නයක් කියලා. ඒක තමයි තියෙන ධර්මම ගැටලුව.
මේ ගහන චක්‍රලේකේ අක්ෂර වරදිනවා කියන එක මේ රටේ ජාතික ප්‍රශ්නයක් නේද කියන එක රජයට දැනෙන්නේ නැහැ. ඒක සිංහල භාෂාවට අහිතකර ලෙස බලපානවා. මොකද රජයේ විසින් යමක් ගහනවා නම් ඒක අනිවාර්යයෙන්ම මේ ඒක පිළිගත්ත ලේඛනයේ බවට පත් වෙනවා. එතකොට එහෙම රජයේ ඇතුලේ සිංහල භාෂාව පිළිබඳ උගතුන් ඕනේ කියන හැඟීම රජයට දැනෙන්නේ නැහැ කියලා කියන්නේ අපේ රටේ සිංහල භාෂාවට තියෙන තර්ජනයක්. ඊළඟට අපිට තියෙන ලොකුම තර්ජනය තමයි වෙළඳ ප්‍රචාරණය. මේ වෙළඳ ප්‍රචාරණ ආයතන වලට අද වෙනකම්ම සිංහල භාෂාව පිළිබඳ නියාමනයක් නැහැ. දැන් මාධ්‍ය ආයතන වල ලොකු ගොඩාක් දුරට සංවර වෙලා තියෙනවා. පත්තරවල එහෙම ගොඩාක් දුරට ඒක සංවර වෙලා තියෙනවා. මොකද ඒ සඳහා ප්‍රූෆ් රීඩර්ස් නැත්තම් සෝදුපත් බලන්නන් ඉන්නවා. ඔවුන් භාෂාව පිළිබඳ ප්‍රවීණයන්. ඒ නිසා ඔවුන් ඒවා හදනවා. නමුත් වෙළඳ දැන්වීම කරන්නේදී ඒ වේදී අක්ෂර වින්‍යාසයේ නිවැරදි විය යුතුද, භාෂාව නිවැරදි විය යුතුද? එහෙම මැන බැලීමක් අදටත් ලංකාවේ නැහැ. ඉතින් ඕකේ බලපෑම මේකයි. දැන් අපි කොච්චර හරි අකුරු කියලා දුන්නත් මෙන්න මෙහෙමයි පුතේ මේ වචනේ ලියන්න කියලා කිව්වත් වෙළඳ දැන්වීමක් ටීවී එකේ යනවා නම් පැයකට 3-4 වතාවක්. ඒ වෙළඳ දැන්වීමේ හැමතිස්සෙම තියෙන අක්ෂර වින්‍යාසයේ වැරදි නම් අර බලන් ඉන්න ළමයාගේ ඔළුවට ඕක යනවා. අපි උගන්වන පාඩමට වඩා අර දැන්වීමෙන් දීපු අකුරු ටිකේ ළමයාගේ ඔළුවට යනවා. ඊට පස්සේ ළමයා ඒ විදිහට ලියන්න පුරුදු වෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම දැන් මට මගේ පෞද්ගලික අත්දැකීමක් තියෙනවා. මගේ දුව සම්බන්ධයෙන් මම පුංචි කාලේ ඉඳලම දුවට පොතක් අරන් දෙනකොට ඒ පොත මම හැමතිස්සෙම බලනවා. මම බලනවා ඒකේ අක්ෂර වින්‍යාසයේ වැරදිද බලලා තමයි මම දෙන්නේ. ඉතින් දුව කවදාකවත් අක්ෂර වින්‍යාසයේ වැරදි පොතක් කියවලා නැහැ. ඉතින් ඒ නිසා අදටත් දැන් දුව 5 වසර තාම ඉන්නේ. නමුත් අදටත් දුව මොන හරි එකක් ලියනකොට එයාට අක්ෂර වින්‍යාසයේ වරදින්නේ නැහැ. එයාට පොඩ්ඩක් හරි මට හරි වැරදුනොත් එයා මම එහෙනම් තාත්තේ මෙතන මූර්ත දෙනේ දෙන්නේ කියලා. ඒ මොකද එයාට ඇහැට දැකලා නැහැ ඒක. ඒක 아무තු මේ මායාවක් නෙමෙයි. ඒක 아무තු අර්පය විඥාවක් නෙමෙයි. එයාට ඇහැට දැකලා නැහැ. ඉතින් ඔය අක්ෂර වින්‍යාසයේ වගේ දේවල් කටපාඩම් කරලා නීති රීති ඉගෙනගෙන එහෙම බෑ. ඒව ඇහැට හුරු වෙලා තියෙනට ඕනේ. ඉතින් ඒ නිසා වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයෙන් භාෂාවට සිද්ධ වෙන හානිය සුළු කොට තකන්න අපිට බෑ. ඉතින් ඒ වට නියාමන නොමැති වීම අපිට ප්‍රශ්නයක් අද වෙනකොට. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න කීපයක් තියෙනවා අපේ භාෂාව ඉදිරියට පවත්වාගෙන යාමේදී අපි තවදුරටත් සලකා බැලිය යුතු. නමුත් මහා මට්ටමෙන් අපිට කිසිසේත්ම එහෙම එකක් නැහැ. ඊළඟට භාෂාවක් දැන් මෙහෙම තිබුණයි කියලා අපිට එතනින් සතුටු වෙලා නතර වෙන්න බෑ. ඊළඟට අපි එන්න ඕනේ අපේ වැදගත්ම කාරණේ. ඒ තමයි බස වැවීම කියන එකට. බස වැවීම ඇත්තටම මේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම කිසිසේත්ම අහිතකර තත්වයක්වත් වැරදි තත්වයක්වත් නෙමෙයි. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමත් සමග ඒකත් එක්ක ලංකාවේ විශේෂයෙන්ම නන්දදේව විජේසේකර මහතා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා ඒ කාලේ විශාල වැඩපිළිවෙලක් කළා. ඒ වැඩපිළිවෙල ඇතුලේ ලෝක දැනුම ලංකාවට අරන් එන්නත් ඒ දැනුම සිංහලෙන් කියලා දෙන්නත් අපේ රටේ තිබුණා විශාල වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙලත් එක්ක ලෝකයේ සම්භාවිත පාඨ ග්‍රන්ථ අපි කියන්නේ ටෙක්ස්ට් බුක්ස් ඒ ටෙක්ස්ට් බුක් සිංහල භාෂාවට පරිවර්තනය වුණා. මේ පාඨ ග්‍රන්ථ පරිවර්තනය වීම ඒ වගේ ගොඩාක් දේවල් කළා අපිට. ඒ කරගෙන ආපු ක්‍රියාවලියත් එක්ක එවක උගතුන්ට සිංහල ප්‍රමාණවත් වුණා. ඒ අයට ලෝකයේ තියෙන එවක ලෝකයේ තිබිච්ච දැනුමත් එක්ක යන්න සිංහල සෑහෙන ශක්තියක් වුණා. නමුත් ඒ ක්‍රියාවලිය මොකක් හෝ හේතුවක් නිසා එහෙමම නතර වුණා. එහෙමම නතර වුණාට පස්සේ රාජ්‍ය භාෂා සංකල්පයේ තියෙනවා. නමුත් මේ භාෂාව ඉස්සරහට අරන් යනවා කියන වැඩ පිළිවෙල නැහැ. ඒක ගිහිල්ලා. ඊට පස්සේ තව දශක දෙක තුනක් යනකොට රාජ්‍ය භාෂාව සිංහල වීම අපට සාපයක් වුණා. අපේ අධ්‍යාපනයත් එක්ක අපිට යන්න බැරුව ගියා. ඊට පස්සේ අධ්‍යාපන ඉලක්කවලට අපි කොහොමද යන්නේ කියන ප්‍රශ්නේ අපේ මිනිස්සු අහන්න පටන් ගත්තා. ඉතින් අදටත් ඉංග්‍රීසි මාධ්‍යෙන් ලංකාවේ අධ්‍යාපනය පටන් ගන්න ඕනේ කියන තැනට එන්නේ ඒ නිසා අපි. නෑ ඇත්ත ඉංග්‍රීසි මාධ්‍ය ඉගෙන ගන්න ඕනේ අපි. ඉංග්‍රීසි මාධ්‍යයත් එක්ක අපි යා යුතුයි. ඒකේ කිසිම විවාදයක් නෑ. මොකද හේතුව ඉංග්‍රීසි භාෂාවත් එක්ක හැප්පෙන්න පුළුවන් විදියට අපේ වගේ භාෂාවක් අපිට ගන්න බැහැ. එහෙම ඒ කියන්නේ අපිට ඒ මට්ටමට අපි කියන්නේ යාවත් කාලීන කරලා එහෙම පවත්වාගෙන යන්න බෑ. මොකද ඉංග්‍රීසි කියලා කියන්නේ අද එංගලන්ත සුද්දගේ භාෂාව නෙමෙයිනේ. ඉංග්‍රීසි කියන්නේ ලෝකෙ විශාල පිරිසක් සංනිවේදනය කරන භාෂාව. අප්‍රිකාවේ ඉන්න කළු ජාතිකයත් ඉංග්‍රීසියෙන් ලියනවා. ඔහු ඒක පෝෂණය කරනවා. එතකොට එහෙම මුළු ලෝකයක් වගේ එකහුව වෙලා කරන වැඩකට සිංහල අපේ රටේ අපි මේ පුල් කීප දෙනෙකුට ඕක හැප්පෙන්න බෑ. ඒ නිසා වඩාත්ම සුදුසු දේ තමයි අපිත් ඉංග්‍රීසි ඉගෙනගෙන ඉංග්‍රීසි ඉගෙන ගන්න එක. හැබැයි ඒට සමාන්තරව අපිට සිංහල භාෂා දැනුම තියෙන්නට ඕනේ. ඒතර සිංහල භාෂා දැනුම අපට තියෙනවා නම් අපට පුළුවන් ඉංග්‍රීසියෙන් ඉගෙනගෙන සිංහලෙන් කියන්න. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් ඉගෙනගෙන සිංහලෙන් හිතන්න. එහෙම පුළුවන් අපිට.
අන්නේ එහි ඒ තත්ත්වේ අපිට දැන් හදාගන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අන්නේ එතනදි තමයි මේ බස වැවීම කියන කාරණේ එන්නේ. බස වැවීම කියන කාරණේදී විශේෂයෙන්ම මේ භාෂාවක් වවනවා කියලා කියන්නේ ඒ භාෂාව යාවත්කාලීන කරලා ඉස්සරහට අරන් යනවා කියන එක. මේ යාවත්කාලීන කිරීම කියන එක ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙනවා ද්‍රව්‍යමය සංස්කෘතිය සහ දාර්ශනික සංස්කෘතිය කියන කාරණා දෙකේදී. මොකද්ද මේ ද්‍රව්‍යමය සංස්කෘතිය කියලා? ද්‍රව්‍යමය සංස්කෘතිය කියලා කියන්නේ දැන් අලුත් උපකරණ, නව නිෂ්පාදන, ඒ වගේ දේවල් වෙළඳපොළට එනවා, අපිට හම් වෙනවා. අපි දැන් පරිගණකය කියන්නේ එහෙම දෙයක්. එහෙම දේවල් එනකොට ඒවා හඳුන්වන්න අපිට වචන තියෙන්න ඕන. නොකතේ ඔතන තමයි ගැටලු. ඔන්න ඔතනදී අපිට තියෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. නාම පද සහ ක්‍රියාපද කියලා. අපිට ගොඩාක්ම මේ ද්‍රව්‍යමය සංස්කෘතියත් එක්ක එන්නේ භාණ්ඩ. පරිගණකය කියන්නේ භාණ්ඩයක්. ඒක හඳුන්වන්න භාවිත කරන්නේ නාම පදයක්. එතකොට අපිට නැති වෙන්නේ මොනවද? නාම පද. එහෙම නෙවෙන්නේ. ඒතර නාම පද තමයි වෙන්නේ. ඒතර දැන් ඒ නිසා අපේ වැඩි අවධානය හැමතිස්සෙම යොමු වෙන්නේ නාම පද නිර්මාණය කිරීම සම්බන්ධයෙන්. නාම පද. අපි නාම පද හදනවා. හැබැයි ඒ පරිගණකයත් එක්ක සමහරවිට එන යම් යම් ක්‍රියා. ඒ ක්‍රියා ගත්තහම ඒ ක්‍රියා සම්බන්ධයෙන් අලුතෙන් වචනයක් හැදිය යුතුයි කියලා අපි හිතන්නේ. දැන් කීබෝඩ් එකට අපිට යතුරු පූර්වය කියලා වචනයක් හදනවා. හැබැයි යතුරු පූර්වයේ අපි මොකද කරන්නේ? යතුරු ඔබනවා. අපි ක්ලික් කරනවා. ඒක ක්ලික් කරනවා කියන එකට අපි කීබෝඩ් කියන එකට යතුරු පූර්වය කියලා වචනයක් හදාගත්තා. නාම පදයක්. ඒක ක්‍රියාව තමයි අර ක්ලික් කරන එක. ඒක අපි අදටත් ඔබනවා. ඒ ඔබන්නේ මේ කීබෝඩ් එක ආපු හින්දා ඔබනවා නෙමෙයි, ඊට කලින් ඉඳන් අපි ඔබනවා. ඒකට අපි අමුතෙන් එකක් හැදුවේ නැහැ. පැහැදිලිද මම මේ කියන දේ? ද්‍රව්‍යමය සංස්කෘතියත් එක්ක අපිට ගොඩක් වෙලාවට එන්නේ නාම පද. නාම පද අර්බුදයකට තමයි අපි මුහුණ දෙන්නේ. ක්‍රියාපද අර්බුදයකට අපි මුහුණ දෙන්නේ නැහැ. මොකද අපි හිතනවා ක්‍රියාපද අපිට තියෙනේම පිරිමහගෙන යන්න පුළුවන් කියලා. ඒ නිසා මෑත ඉතිහාසයේ ග්ලොසරිස් එහෙම නැත්නම් ශිල්පීය වචන කෝස හදන හැමතැනකදීම වගේ හැමෝගෙම අවධානය යොමු වුණේ නාම පද හදන්න විතරයි. ක්‍රියාපද හදන්න අවධානය යොමු වුණේම නැහැ. එහෙම එකක් තියෙනවා. හැබැයි මේක භාෂාවේ ප්‍රගමණයට ඒ තරම් හොඳ වැඩක් නෙමෙයි. භාෂාවක ක්‍රියාපද වැඩි වෙන්නට ඕනේ ඒ භාෂාවේ තීව්‍රතාව වැඩි වෙන්න. තීව්‍රතාව වැඩි වෙනවා කියලා කියන්නේ දැන් මම එදාගත්තු මම මේ කලින් ගත්ත උදාහරණයක් මම ආපස්සරයක් ඒකම ගන්නවා. දැන් ඉංග්‍රීසියේදී අපිට තියෙනවා conflate කියලා වචනයක්. ඒතර මේ conflate කියන වචනය අපි කොහොමද සිංහලට හරවගන්නේ? ඇත්තටම සිංහලට ඒකට වචනයක් නැහැ. conflate කියලා කියන්නේ දැන් වර්ණ කීපයක් එකතු කරලා වර්ණ ගොඩක් එකහො කරලා ඒක විචිත්‍ර කරනවා. ඒ තමයි සාමාන්‍ය අපි කියන්නේ පදගතාර්ථය. ඒක සාහිත්‍යමය වශයෙන් මෙටෆිසිකලි අපි මෙටෆරිකලි පාවිච්චි කරනවා. එහෙම නැත්නම් සාහිත්‍යමය වශයෙන් අපි පාවිච්චි කරනවා මේ යම් සිතුවිල්ලක් යම් සංකල්පනාවකට තව තව කෑලි එකතු කරලා ඒ සංකල්පනාව විචිත්‍ර කරගන්නවා. ඔක ඉතාමත්ම සරලව සමහරු පාවිච්චි කරනවා එකතු කිරීම. ඇඩිෂන් කියන එකට සමාන වචනයක් විදිහටත් පාවිච්චි කරනවා. නමුත් ඒකට වඩා කුළුළු තේරුමක් තියෙනවා. නමුත් මේකේ ඇත්තම කියන්නේ යම් කිසි කාරණයක් තවත් කොටස් එකතු කරලා විචිත්‍ර කරනවා කියන එක. මේක කියන්න තනි ක්‍රියාපදයක් අපිට නැහැ. එහෙම එකක් අපිට නැහැ. හැබැයි අපිට කීයටවත් හිතෙන්නේ නැහැ ඒකට අපිට ක්‍රියාපදයක් හදාගත යුතුයි කියලා. ඔන්න ඔකයි අපිට තියෙන ප්‍රශ්නේ. ඇයි අපිට එහෙම හිතෙන්නේ නැත්තේ? භාණ්ඩයකට වචනයක් නැති වුණාම අපි දන්නවා ඒක ගැන අපිට කතා කරගන්න බැරුව යනවා. එහිඳ මොකක් හරි එකක් ඕනේ කියලා. ක්‍රියාපදයකට වචනයක් නැතුව ගියාම අපි කරන්නේ පිරිමහ ගන්න හදනවා. තියෙන එකක් එක්ක පිරිමහ ගන්න හදනවා. ආයේ ඒකට වචනයක් ඕනේ කියලා හිතන්නේ නැහැ. නමුත් ඒකෙන් වෙන්නේ අපේ භාෂාවේ තීව්‍රතාව අඩු වෙන එක. ඒ කියන්නේ අපිට සූක්ෂමව හිතන්න තියෙන හැකියාව නැතු වෙනවා. ඒ නිසා දැන් සිංහල භාෂාව ඉගෙනගෙන සිංහලෙන් හිතන මිනිස්සුගේ චින්තනයයි ඒ මිනිස්සයාම ඇතැම් විට ඉංග්‍රීසි ඉගෙනගෙන ඉංග්‍රීසියෙන් හිතනකොට ඔහුට එන චින්තනයයි අතර විශාල පරතරයක් තියෙනවා. නව නිර්මාණ වැඩියෙන් බිහි වෙන්න ඉංග්‍රීසි චින්තනය බලපානවා. ඒ ඉංග්‍රීසි චින්තනයට තරම් සිංහල චින්තනයට නව නිර්මාණ එන්නේ නැහැ. එන්නේ නැත්තේ මොකද? ක්‍රියාපද නැති හින්දා, නාමපද නැති හින්දා නෙමෙයි. ඉතින් ඒ නිසා අපේ බස වැවීමේ එක වැදගත් අංගයක් විදියට අපි ක්‍රියාපද හදන්න ඕනේ. හැබැයි මේක මේ නාමපද හදන තරම් ලේසි නෑ. ක්‍රියාපද හදනවා කියන එක නාමපදයක් අපිට බොහොම පහසුවෙන් සමාජගත කරන්න පුළුවන්. දැන්
මවුස් කියන එකට වචනයක් නැහැ. එතකොට අපි ඕකට වචනයක් හදනවා වෙනකොට ඇත්තටම අපි කරේ මූසිකේ කියලා එකක් දාගත්තා. ඒක සංස්කෘත වචනයක්. ඕකට මීයා කියලා කියන්නත් පුළුවන්. හැබැයි මීයා කියලා කියන්න බෑ. මීයා කියන එකට අපිට ඊට වඩා සමාජය ඇතුළේ වෙන වෙන සංස්කෘතික අර්ථකථන දීලා තිනවා. ඒ නිසා ඔබ දැන් කවුරුත් කියොත් එහෙම ඔය මීයා අල්ල ගන්න කියලා එහෙම ඒතර හරි ගැටලුවක් මතු වෙනවා. ඒ නිසා ඒකට මූසිකේ කියලා එකක් දාගන්නවා. ඒතර මූසිකියත් එක්ක දැන් අපිට එහෙම ප්‍රශ්න නැතුව වැඩ කරන්න පුළුවන්. හරිද? නමුත් දැන් අදටත් මේ මීයා එහෙට මෙහෙට කරන්න අපි දැන් මූව් කරනවානේ ඉංග්‍රීසියෙන්. මූව් කරනවානේ. ඒ මූව් කරන එකට අපිට වචනයක් හදන්න ඕන වෙන්නේ නැහැ නේ කවදාකවත්. අපි එකෙන් අපි එහෙට මෙහෙට කරනවා කියලා. මේ මවුස් එක අපිට එහෙට මෙහාට කරන්න එහාට කරන්න. එහෙම තමයි වෙන්නේ. ඒ කියන්නේ අපි පිරිමහ ගත්තා ඒක. ඉතින් ඕක වෙනුවට අපි වචනයක් හැදුවමයි කියන්නකෝ. ඒක හදලා කොහොමද සමාජගත කරන්නේ? ඒක ලේසි නෑ. මූසිකේ සමාජගත තරම් කරපු තරම් ලේසියෙන් අරක සමාජගත කරන්න බෑ. දැන් මම මේ අද කතාවට එන්නම ඕන නිසා මම උත්සාහ කළා අලුතෙන් ක්‍රියාපදයක් හදන්න. අලුතෙන් ක්‍රියාපදයක් හදන්න මේ දැන් සතුටු වෙනවා කියන එකට අපිට තනි ක්‍රියාපදයක් නෑ. අපි කියන්නේ සතුටු වෙනවා කියලා. රිජොයිස් කියන දා අපිට සතුටු වෙනවා. එහෙම. එතකොට සංස්කෘතයේදී මේකට තනි ක්‍රියාපදයක් තියෙනවා. මෝදේති කියලා. මෝදතේ කියලා. මෝදේතිනේ මෝදතේ කියලා තනි ක්‍රියාපදයක් තියෙනවා සංස්කෘතයේ. මේ මෝදතේ කියන ක්‍රියාපදයෙම අපිට සිංහලට බිඳ ගන්න පුළුවන්. ප්‍රාකෘත රීති වලට අනුව බිඳගත්ත හැකි. එතකොට ඕක සිංහලනේ හැදෙන්නේ මුවේයි කියලා. මුවේයි. මුවේයි. මු වේයි. දැන් මේකේ තේරුම රිජොයිස් නැත්තම් සතුට වෙනවා කියන එක. දැන් මම ඕක කොහේ හරි පාවිච්චි කරවොතින් අඩුම තරම් Facebook post එකක හරි පාවිච්චි කරවොතින් මේක තේරෙනවද? ඒක තේරෙන්නේ නැහැ. එතකොට මේක සමාජගත කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අපිට එනවා. හැබැයි භාෂා විද්‍යාත්මකව ඕනෑම වචනයක් ක්‍රියාපදයක් වේවා නාම වචනයක් වේවා මිනිහෙකුට අමුතුයි කියලා දැනෙන්නේ 3 දෙනෙක් ඒක ලියලා තියනවා කියලා දකින්නකම් විතරයි. ඒක තමයි පරම යථාර්ථය. මමත් මේක ලිව්වොතින් post එකක් මුවෙයි කියලා ජනකත් ලිව්වොතින් පැතුණුත් ලිව්වොතින් ඕක 3 දෙනාම ඔය post තුන කියෙව්වොතින් ඊට පස්සේ අනිත් එක්කෙනත් බය නැතුව ලියනවා. ඔන්න ඕකයි සරලම ක්‍රමය. ඒ කියන්නේ මේක ජනගත කරන්න තනි මිනිස්සුයෙකුට බෑ. කණ්ඩායමක් එකතු වෙන්න ඕන. කණ්ඩායමක් එකතු වෙලා ඒ කණ්ඩායම ඇතුලේ සාකච්ඡාවක් තියෙන්න ඕනේ. අපි මේ ක්‍රියාපද අලුතෙන් භාෂාවට හඳුන්වලා දෙමු. මේ ක්‍රියාපද අපි භාවිත කරමු කියලා. ඊට පස්සේ ඒ කණ්ඩායම ඒකමතිකව ඒක භාවිත කරාම ටික කාලයක් යනකොට බොහෝ පහසුවෙන් ඒක සමාජගත වෙනවා. දැන් මුනිදාස පඬිතුමා හදපු සියලුම වචන සමාජගත වුණේ නැහෙනේ. දැන් එතුමා ගුරුවරයාට වචනයක් ගෙනවා විනයුවා කියලා. මොකද විනයුවා කියන එක අද භාවිත කරන්නේ නැහැනේ. පන්තියේ වචනයක් ගෙනවා ගොල්ල කියලා. ඒක පාවිච්චි කරන්නේ නැහැනේ අපි අද. නමුත් එතුමා ගෙන අපු රෝහල, රජය, බෝට්ටුව, වාට්ටුව මෙව අපි භාවිත කරනවා. ඉතින් අර ඒ නිසා අපි වචන 50ක් අලුතෙන් මේ විදිහට හදලා උත්සාහ කරෝ තියෙන සමාජගත කරන්න ওই 50න් 20ක්වත් සමාජගත වෙනවා. කිසිදු සැකයක් නැහැ. හැබැයි අපි ඒ උත්සාහය දිගට කරන්න ඕනේ. එහෙම කරෝතින් අපිට පුළුවන් මේ භාෂාව මේ විදිහට හදාගන්න. ඇත්තටම අතීතයේ අපිට මීට වඩා ක්‍රියාපද තිබුණා. උදාහරණයක් විදිහට ඩෙකරේට් කියන අදහසට අපිට අතීතයේ තිබුණ පදයක් ලකුරයි කියලා. ලකුරයි, ලකුරයි, ලකුරති, ලකුරෙහි, ලකුරහු එහෙමයි වර්ණගන්නේ. ලකුරමි, ලකුරාමි එහෙම කියලා ඒක අපිට ක්‍රියාපදයක් තිබුණා අතීතයේදී. නමුත් අද අපි පාවිච්චි කරන්නේම නැහැ ඒක. අද අපි කියන්නේ ඩෙකරේට් කරනකොත් අලංකාර කරනවා. සරසනවා. කොහොමද කියන්නේ? තොර සරසනවා කියන එකට වඩා අලංකාර කරනවා කියන එක තමයි ඒකේ ලකුරයි කියන එකේ තේරුම. නමුත් අපි අද වචන දෙකකට හුරු වෙලා තියෙනවා. නමුත් අපිට පුළුවන් මේ පරණ වචන ආපහු භාවිතයට ගන්න අපේ තිබිච්ච ඒවා. පැල හිටවනකොට අපිට වචනයක් තිබුණා පරණ සිංහලෙදි හපුසයි කියලා. හපුසනවා කියන පැල හිටවනවා. අද අපි වචන දෙකක් පාවිච්චි කරනවා පැල හිටවනවා. අතීතෙත් තනි වචනයක් තිබ්බා හපුසනවා කියලා. ඉතින් අන්න ඒ වගේ අපිට පුළුවන් අපට පුළුවන් ඒවා ආපහු නැවත භාවිතයට ගන්න. එහෙම ගැනීමෙන් අපේ ක්‍රියාපද වැඩි වෙනවා. එතකොට මතක තියාගන්න මේ දෙක දියුණු කිරීමේ අරමුණු දෙකක් තියෙන්නේ. මේ නාමපද දියුණු කිරීම හරහා මේ ද්‍රව්‍යමය සංස්කෘතියේ අලුත් අලුත් සොයා ගැනීම වලට අපට යන්න පුළුවන්. ක්‍රියාපද දියුණු කිරීම හරහා අපේ භාෂාවේ තීව්‍රතාව වැඩි දියුණු කරගන්න පුළුවන්. ඊළඟට මම මේ කතා කරේ තාම ද්‍රව්‍යමය සංස්කෘතියනේ. ඊළඟට දාර්ශනික සංස්කෘතිය ගැන කතා කරමු. දාර්ශනික සංස්කෘතියේදී අපිට මේ නාමපද සහ ක්‍රියාපද දෙකම හම්බ වෙනවා. ඒ කියන්නේ අපට එන අලුත් චින්තන සම්ප්‍රදායක්. දැන් මාක්ස්වාදයේ ලංකාවට ආවා. මාක්ස්වාදයේ විතරක් ආව නෙමෙයි. මාක්ස්වාදයේ සිංහලෙන් දෙන්න පටන් ගත්තා. එතකොට මොකදුනේ? සිංහල භාෂාවේ මෙතෙක් තිබ්බ නැති වචන ගොඩාක් ආවා.
අදටත් හරි ප්‍රශ්නයන්නේ මේ ඇයි සහෝදරයා කියන්නේ කියලා. ඈ අපේ තාත්තා බුලේ ගෙදරත් ගියාද කියලා අහන තත්ත්වෙටම පත් වුණානේ. ඒ මොකද කොම්රේඩ් කියන එකට අපිට වචනයක් තිබුණේ නැහැ. ඒකට සමාන වචනයක් විදිහට අපි අය හදාගත්ත සහෝදරයා කියලා. මොකද ඒක ගැලපෙන්නේ නැහැ. නමුත් ඒ ඒ අවිධිමත් ලෙසන් හරි ඒගොල්ලෝ ඒ වචන ගෙනාවා. ඉතාලම අවිධිමත් ලෙස ඒ වචන ගෙනාවා විතරක් නෙමෙයි ඒ වචන සමාජගත වුණා කාලයක් යද්දී. ඒකයි සමහරවිට 100%ක් එහෙම නිවැරදි වෙන්නේ නැහැ. 3-4 දෙනා පාවිච්චි කරනකොට ඒක කණ්ඩායමක් ඇතුලේ කතා කරනකොට ඒක නිකම්ම සමාජගත වෙනවා. ඒ තමයි භාෂාවේ ස්වභාවය. ඊළඟ ඩයලෙක්ටිකී කියන වචන ආවා. තව ගොඩක් දාර්ශනික වචන භෞතිකවාදී වගේ වචන ඇත්තරම අපි අතීත භෞතිකවාදීන් ගැන එහෙම කතා කරේ තිබුණේ නැහැ. මාක්ස්වාදීත් එක තමයි භෞතිකවාදී ආවේ. ඊට පස්සේ තමයි අපි අජිත කේසගම්බලටත් භෞතිකවාදී කිව්වේ. ඇත්ත කතාව ඒකයි. නැත්තම් අපි අජිත කේසගම්බලට භෞතිකවාදී කියලා ඔය කිසිම සාහිත්‍ය පොතක ලියලා නැහැ. එතකොට අන්න ඒ වගේ මං කියන්නේ මේ මේ වචන ඒ ඒ ඒ දාර්ශනික සංකල්ප එනොත් එක්ක ඒකිනුත් අපේ භාෂාව හරියට පෝසත් වෙනවා. අපි ඒව පුළුවන් තරම් දුරට අපිට ද්‍රව්‍යමය සහ මේ මේ දෙකටම අපි යන්න ඕනේ. නාමපද වලට විතරක් ගිහිල්ලා බෑ. නාමපද ක්‍රියාපද කියන දෙකටම. මෙන්න මේ ද්‍රව්‍යමය සංස්කෘතිය සහ දාර්ශනික සංස්කෘතිය අපේ රටට එනකොට ඒක වැළඳ ගන්න නව වචන නිර්මාණය කිරීමත් එක තමයි බස වැවීම කියලා කියන්නේ. ඊළඟට දැන් මම මේ සෑහෙන කාලයක් ගත්තා. හොඳයි දැන් එපා වෙලා ඇති කියලා මම දන්නවා. මේ අන්තිම හැටියට මම කතා කරන්න කැමතියි කොහොමද මේ වචන හදන්න ඕනේ, නැත්නම් මේ වචන හැදීමේදී අපට තිබිය යුතු සුදුසුකම් හෝ ගුණාංග මොනවද කියන එක. ඒකේ අංක එකටම මම කියන්න ඕනේ අද වෙනකොට දැනුම් පද්ධතිය කියන එක අතිශය සංකීර්ණයි. කිසිදු පුද්ගලයෙකුට සර්වඥ වෙන්න බෑ. දැන් අතීතයේදී බුදුදහම වගේ විෂයක් ගත්තත් ඔහු බුදුදහම ඉගෙන ගන්නකොට සූත්‍ර පිටකේ විනය පිටකේ ඔක්කොම ඉගෙන ගත්තා. අද වෙනකොට එහෙම ඉගෙන ගන්නෑ. අද වෙනකොට එක්කෙනෙක් ඉගෙන ගන්නේ අභිධර්ම පිටකේ විතරයි. තව එක්කෙනෙක් ඉගෙන ගන්නේ සූත්‍ර පිටකේ විතරයි. ඒ මොකද ඒවැ පරාසය ඒ තරම් පුළුල්. පරාසය පුළුල්. ඒ නිසා දැන් පරිගණක ශිල්පයේ වගේ හදාරන කෙනෙකුට අපි කිව්වොත් එහෙම වා සිංහල භාෂාවත් ප්‍රවීණයක් වෙන්න ඕනේ කියලා ඒක කරන්න බෑ. ඒක හරි අසාධාරණයි. ඒ මනුස්සයට පරිගණක සාක්ෂණය හදාරන්න මහා දෙයක් කරන්න ඕනේ. අනිත් පැත්තෙන් සිංහල වලටත් මහන්සි වෙන. ඒක කරන්න බෑ. ඒ නිසා අද වෙනකොට අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ කෝපරේටිව් වර්ක් නැත්නම් සමූපකාර ව්‍යාපාරයකට යන්න, සහයෝගයෙන් ක්‍රියා කරන්න. එතකොට දැන් අපේ රටේ තියෙන ප්‍රශ්නයක් තමයි දැන් පරිගණක ක්ෂේත්‍රයේ ඉන්න අය එකට එකහුව වෙනවා. අන්න කට්ටිය ගෲප් එකක් හැදෙනවා. දැන් සිංහල කරන අය එකට එකහුව වෙනවා, ගෲප් එකක් හැදෙනවා. එහෙම නැත්නම් මේ සමුද්‍රීය විද්‍යාව හදාරන අය උන් එකට එකතු වෙනවා, ගෲප් එකක් හැදෙනවා. ඒගොල්ලන්ට අවශ්‍ය වෙනවා මේ වැඩක් කරන. නමුත් එහෙම වැඩ කරන්න බෑ. විය යුත්තේ පරිගණක තාක්ෂණය දන්න අයයි සිංහල දන්න අයයි එකතු වෙන්න ඕනේ. එතකොට ඉංජිනේරු විද්‍යාව දන්න කෙනෙක්, එතකොට පුරා විද්‍යාව දන්න කෙනෙක් දෙන්නෙක් එකතු වෙන්න. අන්න අලුත් වැඩක් කර හැකි. එහෙමයි අද කාලේ වෙනකොට ලෝකේ දැනුම යන්නේ. ලෝකේ අලුතෙන් ටීම් වර්ක් නැත්තම් කණ්ඩායම් ව්‍යාපෘති කියන හැම එකම හැදෙන්නේ එහෙම. ඒ නිසා දැන් විවිධ වෙනස් වෙනස් ක්ෂේත්‍රවල උදවිය හොයාගෙන ඒ ඒ ක්ෂේත්‍රවල උදවිය එකට එකතු කරලා හදන්න පුළුවන් නම් එතකොට මේ භාෂාමය අභියෝගය බොහොම පහසුවෙන් ජය ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අදාළ විෂය පිළිබඳව දන්න කෙනා එයා පැහැදිලි කිරීමක් කරනවා, මෙන්න මේ වචනේ මෙහෙමයි, මේ වචනේ මම භාවිත කරන්නේ මෙන්න මේ වගේ. ඒකට ඒ ටික ඔක්කොම අරයට කියලා දුන්නාම භාෂාවේදීයට පුළුවන් ඒකට අනුව වචනයක් හදන්න. එහෙමයි වෙන්න ඕනේ. හැබැයි ඔය කියන தத்துவයේ නොවීම නිසා අද ගොඩක් වෙලාවට දැන් පරිගණක ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්ම භාෂාව පිළිබඳව යම් දැනුමක් තියෙනවා නම් ඔහු හදනවා ඒකට අදාළ වචන ටික. ඒක හරියන්නේ නැහැ. සමහර වෙලාවට ඒ වචන සමාජගත වෙන බව ඇත්ත. නමුත් ඒක සාර්ථක නැහැ. මොකද ඔහු භාෂාව පිළිබඳ ප්‍රවීණයෙක් නෙමෙයිනේ. ඔහුගේ කටට එන එක හදනවා. දැන් ඒ වගේ ගැටලුවක් මට මෑතකදී මතු වුණා. secular කියන වචනේ මම දලයිලාමතුමාගේ ලිපියක් පරිවර්තනය කරා සිංහලට. ඒ ලිපියේදී එකතරක secular කියන වචනේ මට පරිවර්තනය කරන්න ඕන වුණා. මම ඉස්සෙල්ලාම බැලුවේ දැනට මේ වචනේ තියෙන මොකද්ද පරිවර්තනය. ඒතකොට මා ඒකේ ලෝකායත්තවාදී කියලා එකක් තියෙනවා. තව ගොඩක් ජනප්‍රිය වෙලා තිබුණේ මේ මේ මූණු පොත හරහා Facebook හරහා ජනප්‍රිය වෙලා තිබ්බේ අනාගමික කියලා වචනයක්. දැන් මට මේක ලියන්න බෑ. මොකද මේක බුද්ධිස්ට් ආටිකල් එකක්, බෞද්ධ ලිපියක්. මේ ලිපිය ඇතුලේ අනාගමික කියන වචනේන මට පොඩි අවුලක් තියෙනවා, ගැටලුවක් තියෙනවා. හේතුව බුදුදහම ඇතුලේ අනාගාමී කියන වචනයක් තියෙනවා. එහෙම එකක් තියෙනව නේද? බුදුදහම ඇතුලේ අනාගාමී කියලා වචනයක් තියෙනවා.
ඒක ඇවිල්ල බෞද්ධ ආගමික වචනයක් අනාදිවත් කාලකින් එන වචනයක්. මේක ඇතුලේ මම අනාගමික කියලා ලිව්වොතින් දැන් මේක කියවන්න බෞද්ධ ලේක බෞද්ධ පාඨකයාට මේ දෙක පටලැවෙන්න පුළුවන්. අනිවාර්යෙන් පටල ගන්නවා. මේ ආගමක් නැති මිනිස්සෙ අනාගාමි වෙච්ච මිනිස්සෙක් කියලා නතර වෙන්නේ. හරි ගැටලුවක්. ඉතින් ඒ නිසා ඊට පස්සේ මේ නිසා මං අලුතෙන් වචනයක් හැදුවා වීතාගමික කියලා. වීත කියන්නේ නැහැයි කියන එක. ආගමකට අයත් නැහැ ආගමික කියන්නේ ආගමකට අයත් කියන එක. ආගමකට අයත් නැහැයි කියන එකයි වීතාගමික කියලා කියන්නේ. ඒතර මට මං අන්න එහෙම එකක් හැදුවා. ඒතර දැන් මම මේක හැදුවට මටම සැකයි මේක ජනප්‍රිය වෙයිද කියලා. ඇයි මේ වෙනකොට අනාගමික කියන වචනේ ජනප්‍රිය වෙලා ඉවරයි. නමුත් මේ හදපු මිනිස්සයා කවුරු හෝ වේවා එයා මේක ගැන හිතන්නේ නැතුවනේ හදලා තියෙන්නේ. ඒකට එහෙම වෙන්නේ ඇයි? එහෙම වෙන්නේ ඒ අදාළ ක්ෂේත්‍රත් එක්ක සම්බන්ධ වීම නොමැති වීම නිසා. කිසියම් පුද්ගලයෙක් මේ බටහිර දර්ශනයේ හරි මොන හරි සමාජ විද්‍යාවට අදාළ පුද්ගලයෙක් ওই වචනේ හැදුවා නම් එයා බැලුවේ ආගමික කියලා කියන්නේ ආගමට අයිති නයන්න දෙම්ම නැහැ. අනාගමික කිව්වහම හරි සෙක්යුලර් තමයි. එයා හිතුවේ එච්චරයි. නමුත් භාෂාවේදීෙකුට කිව්වා නම් මේ වැඩේ කරන්න කියලා එයා අර වගේ විශාල පරාසයක් හිතනවා. පැහැදිලිද මම කියන එක? ඒ නිසා අලුතෙන් වචන හදනකොට හැමතිස්සෙම භාෂාවේදීෙක්ව සමීප කරගන්න සිද්ධ වෙනවා. භාෂාවේදීෙකුගේ උදව් ගන්න සිද්ධ වෙනවා. අපි හැදුවත් තව කෙනෙකුට දීලා පොඩ්ඩක් අහලා බලන්න සිද්ධ වෙනවා. මේක හරිද දන්නේ නැහැ. පොඩ්ඩක් බලන්න මේක අඩුවක් තියෙනවද කියලා. එහෙම. ඉතින් අන්න එහෙම ටීම් වර්ක් එකක්. එහෙම නැත්නම් කණ්ඩායම් වැඩපිළිවෙලක් විදියට තමයි මේ වචන හදනවා කියන එක සිද්ධ වෙන්න ඕනේ. හරි නේද එලා? හරි. ඔව්. හරි. ඔව්. හරි මං මේකත් එක ඉවර කරන්නම්. මොකද හේතුව වචනයක් හැදීම සම්බන්ධයෙන් බලපවතුන ව්‍යාකරණ මේ කරුණු මම මෙතන උගන්වලා තේරුමක් වෙන්නේ නැහැ. ඒ වචනයක් හැදීමේදී බලපවතුන භාෂා විද්‍යාත්මක කරුණු විශේෂ සරලව සඳහන් කරනවා නම් අපිට තියෙනවා ප්‍රත්‍යහාර කියලා භාෂාවේ කොටසක්. ඒ ප්‍රත්‍යහාර තමයි විශේෂයෙන්ම අලුත් වචන හදන්න අපි භාවිත කරන්නේ. ප්‍රත්‍යහාර කියලා කියන්නේ උපසර්ග සහ තද්දිත කියන ඒවාට. තද්දිත භාවිත කිරීමේ දැන් උදාහරණයක් විදියට ප්‍රදේශ කියන එකට අයත් නම් ප්‍රදේශ ඊය කියලා දාලා ප්‍රදේශීය කියලා හදනවා. ඔක ප්‍රාදේශීය නෙමෙයි හොඳ. ඔක වචනේ ප්‍රදේශීය. ප්‍රාදේශීය කියලා කියේ එහෙම තේරුමක් එන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ ඊය දැම්මහම ඒකට අයත් කියන වචනේ හදෙනවා නම් අපිට පුළුවන් ඒක තව ඕනතනකට දාන්න. ඕනම වචනයක් මොකක් හරි දැන් සමාගමකට අයත් කියන්න ඕන නම් අපිට හදවක සමාගමීය කියලා. අන්න ඒ වගේ අපිට අලුත් වචන හදා ගන්න පුළුවන් ඒ හරහා. ඒ එහෙම ඒවා. ඒතර ඒක ඇත්තටම භාෂා වේදීකුවේ කාර්යභාරයක්. ඒව භාෂා වේදීන් දන්නවා. භාෂාව ඉගෙන ගත්ත ප්‍රගුණ කරපුවා ඒව දන්නවා. ඒතකොට තාක්ෂණ ශිල්පියෙක් වෙනත් වෘත්ති වේදියෙක් ඔහු කළ යුත්තේ භාෂා වේදියෙක් එක සංනිවේදනය කරන්න ඕනේ බොහොම පැහැදිලිව. ඊළඟට අන්තිම කරුණ හැටියට මම කියන්නේ භාෂාවක වචනයක් අපි කොහොම වචනයක තේරුම අපි කොහොමද තීරණය කරන්න කියන එක. හැමතිස්සෙම දැන් මෙතුමා කිව්වා සබ්මරින් කියන එකට කුමුදුව කියන වචනේ හැදුවා කියලා. ඒතර කුමුදුව කියන වචනේ හදනකොට සබ්මරින් කියන තේරුම නෙමෙයි අරගත්තේ. සබ් කියලා තේරුමක් තියෙනවා, මරින් කියලා තේරුමක් තියෙනවා. එහෙම ගත්ත නෙමෙයි. කුමුදුව කියන එක කිමිදීම කියන සිංහල සංස්කෘතිය ඇතුළේ තිබිච්ච වචනේ දිහා බලලා ඒක හැදුවේ. අන්න ඒ වගේ හැමතිස්සෙම අලුත් වචන හදනකොට අර භාෂාවේ පද ව්‍යංජන වෙන් කරන්න ඕනේ එහෙම කතාවක් නැහැ. ඒ නිසා අලුත් වචන හදනකොට අංක 1ටම බලන්නේ අපිටත් එහෙම එකක් තියෙනවද කියලා බලනවා. අපිට වචනයක් තියෙනවා නම් අලුත් වචන හදන්නේ තියෙන වචනේ පොඩ්ඩක් උපමට්ටම් කරලා දාගන්නවා. අපිට වචනයක් ඇත්තේම නැත්තම් තමයි අලුත් වචනයකට අපි යා යුත්තේ. අන්න එතනදී අපි බලන්න ඕනේ යම් වචනයක් භාවිත කරන විදිය. මතක තියාගන්න හොඳටම ඒක තමයි අල්ටිමේට් ක්‍රයිටීරියා නැත්තම් පරම නිර්ණායකය වෙන්නේ. ඒ වචනේට දැන් කැල්කියුලේටර් කියලා කියන ගණන් හදනවා කියන එකනේ. ගණන් හදන එක කියන එකනේ. එතකොට ඒකමනේ කම්පියුටර් කියලා කියන්නේ. කම්පියුටර් කියන්නේ ගණන් හදනවා කියන එක. හැබැයි ඉතින් අපි කවමදාකවත් කම්පියුටර් කියන එක ගණන් හදනවා කියන අදහසින් ගන්නෑ. එතකොට ඒක අපි ගන්නේ භාවිත කරන විදියක් තියෙනවා. ඒ විදියට අනුවයි අපි තීරණය ගන්නේ මේකේ තේරුම මේකයි කියලා. අන්න එහෙම තමයි අලුත් වචන හදද්දී අපි හොයලා බලන්න ඕන. එච්චරයි මම කතා කරන්නේ අදට. මොන හරි දෙයක් තියෙනවා නම් අහන්න. ඔව් දැන් මේ ලේඛනගත වෙච්ච කාල ප්‍රමාණය ගැන සඳහනක් තියෙනවද?
ඇත්තරම මෙහෙමයි ලංකාවේ දැන් අපිට මේ ඔය සාමාන්‍ය ඉතිහාස කතාවල මහවංශයෙන් එන විස්තරات එක බලනකොට පළවෙනි සියවසේදී ලංකාවේ බුද්ධහම ලියුවා කියලා කිව්වට මාතලේ කියන එකත් සැකසහිතයි ඇත්තටම මාතුලගාමයේ ආලෝකලෙණී ලිව්වයි කියන විස්තරේ එන්නේ නැහැ මුල් පොත්වල මහවංශී මුල් පොත් කියලා අදහස් කරන්නේ මහවංශයේ චූලවංශයේ වගේ පොත්වල එන්නේ නැහැ ඒ විස්තරේ නිකාය සංග්‍රහය කියන පසුකාලීන පොත්වල තමයි එන්නේ නමුත් පළවෙනි සියවසේ ලිව්වයි කියන කතාව එනවා ඔය පළවෙනි සියවසේ ලිව්වයි කියන පොත් ලංකාව ඔව් අපේ ඉන්දියාවේ ಭಾರತයේදී නෑ ලංකාව තමයි එතකොට කියන්නේ බුද්ධ දේශනා පළවෙනියට දේශනා ගත වෙන්නේ ලංකාව ලංකාවේ එතකොට බුදුහාමුදුරුවෝ දිනියම්පාල උත්තර කාලවල පස්සේ හැටියද කියන්නේ අවුරුදු 400 500ක් වද කාලේ පය කාලයකට පස්සේ තමයි ආය අපි තමයි ඉස්සල්ලාම ලිව්වේ හැබැයි අපි ලියනවට සමාන්තරව ಭಾರತයේ වෙන වෙන ප්‍රදේශවලත් ලිව්වා අපිට සමාන්තර අපිට කලින් නෙමෙයි නෑ අතර විදුනාසගේ භාෂාව වෙනකොට නැති වෙලාම තියෙනවා අනිවාර්යෙන් මොකද හේතුව මේ බුදුහාමුදුරන්ගේ භාෂාව මං කිව්වේ ඒ කාලේ ಭಾರತයේ සියලුම භික්ෂුන් වහන්සේලා පිළිගත්තේ තම තමන්ගේ භාෂාවෙන් හැදෑරිය යුතුයි කියන මතයනේ ඒ නිසා ඔවුනොවුන්ගේ භාෂාවලින් ඒක තියාගෙන හිටියා මිසක ඔරිජිනල් නැත්තම් බුදුහාමුදුරන්ගේ භාෂාව කියලා එකකින් තියාගන්න උත්සාහ කළේ නෑ ඒ නිසා එහෙම එකකින් ඒක ආරක්ෂා වුණේ නෑ පළවෙනි දිවසේ ලියපු එක පොතක්වත් හම්බ වෙලා නැහැ තාම. හම්බෙලා තියෙන අපිට තියෙන අපිට හම්බෙලා තියෙන මේ අපි ත්‍රිපිටක පොත්පත් කියලා අපිට හම්බෙලා තියෙන ඒවා ගොඩක් දුරට කුරුණෑගල යුගයේ හෝ ඊට පස්සේ ලියපු ඒවා. ඒකට හේතුව මේකයි පුස්කොළ පොතක ආයු කාලය සාමාන්‍යයෙන් අවුරුදු 100යි. අවුරුදු 100කට වඩා කොහොම කරලවත් පුස්කොළ පොතක් තියාගන්න බෑ. දැන් අද නම් ඊට වඩා බෙහෙත් වර්ග තියෙනවා. නමුත් අතීතයේදී එහෙම තිබුණේ අවුරුදු 100ක් ගියාට පස්සේ පුස්කොළ පොත කුඩු කුඩු හැලෙනවා. දැන් අවුරුදු 100ක් යන්න කලින් ඒ පොත දිහා බලාගෙන අලුත් එකක් ලියන්න ඕනේ. එහෙම ලියන එනකොට දැන් මුල්ම යුගයේ ගොඩක් දුරට ලියන්න ඇත්තේ බ්‍රාහ්මී අක්ෂරවලින්. නමුත් ඒ අක්ෂරවලින් ලියපු පුස්කොළ පොත් එකක්වත් අද වෙනකොට නැහැ. පාලි ලිපිව තමයි තියෙන්නේ. ඔව් නැහැ මගේ පාලි භාෂාව අකුරු මං කියන්නේ අකුරු බ්‍රාහ්මී අක්ෂරවලින් ලියන්න ඇති. නමුත් අපිට අද හම්බෙන්නේ සිංහල අකුරු වලින් ලියවෙච්ච පුස්කොළ පොත්. සිංහල අකුරු වලින් ලියවෙනවා කියන්නේ ඒක ගොඩක් දුරට කුරුණෑගල යුගයෙන් හෝ ඊට පස්සේ ලියවෙච්ච ඒවා තමයි තියෙන්නේ. මේ නයන්න වෙනස් විදිහට ලියන ආකාර දෙකක් විද්‍යාලංකාර ඒ දෙවිදිය ඒකමද අපි නනලල ભેදේ කියලා කියන්නේත් එහෙම නැත්නම් ඒක මොම නෙමෙයි නනලල ભેදේ කියලා කියන්නේ. ඒ නනලල ભેදේ කියන්නේ ඇත්තටම මේ මාතෘ භාෂාවල ඉඳන් මේ භාෂාවට පරිණාමය වෙච්ච ස්වභාවයක්. මොකද නනලල ભેදේ වනාහි සිංහල භාෂාවට අයිති දෙයක් නෙමෙයි. සිංහල කියන්නේ මම මහාරාෂ්ට්‍රයේ ඉන්නකොට දැකපු දෙයක් තමයි. මම මේක මීට කලිනුත් කියලා තියෙනවා නැවත මම කියන්නම්. මහාරාෂ්ට්‍රයේ අපි හිතමුකෝ මේ වැඩි අධ්‍යාපනයක් නැති මේ රස්තිවදු ගහන කොල්ල කුරුට්ටු ටිකක් තාප්පයක මොකක් හරි කුණු හබ්බයක් ලිව්වා කියලා. ඒ කොල්ලන්ට නනලල වරදින්නේ නැහැ. එහෙම ඒ කියන්නේ අදු අධ්‍යාපනයක් තියෙන රස්තිවදු ගහන කොල්ල ටිකක් තාපයක කුණු හබ්බයක් ලිව්වත් ඒකෙත් නනලල හරියට ලියනවා. කොහොමද එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ මේ මිනිස්සුන්ට අදටත් පුළුවන් මූර්ධජ නයන්නයි මූර්ධජ ලයන්නයි වෙනස්ව විදියට උච්චාරණය කරන්න. දැන් මම ගිහින් කතා කරනකොට මට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ තමයි ඒගොල්ලෝ මාව හදන්න හදනවා. නෑ ඔයා කියන එක වැරදි හොනේ මේ මෙහෙමයි කියන්නේ කියලා කියනවා. ඒ කිව්වට මට කියා ගන්න බෑ. ඒ මට මූර්ධජ නල එහෙම කියන්න බෑ. ඒක ඇත්තටම මූර්ධජ කියන්නේ මේ දිව උඩ වදිනවා. නල කියලා එහෙම වදිනවා. ඒක වෙනස් උච්චාරණ. ඒ උච්චාරණයේ වෙනස් නිසා ඒගොල්ලන්ට කනට ඇහෙන දේ ඒගොල්ලෝ ලියනවා. නැතු ඒගොල්ලන්ට අමුතු මැජික් එකක් නැහැ. නමුත් අපිට වෙලා තියෙන්නේ මොකද්ද? අපිට වෙලා තියෙන්නේ අර ಭಾರತෙන් එක එක තැන් වලින් ආපු අය එක්කහු වෙලානේ මේක හැදුවේ. ඒ හදනකොට ඒ ලේඛන සම්ප්‍රදායන් ආවට උච්චාරණ සම්ප්‍රදායන් නැවිල්ල නැහැ. ඒ නිසා අපේ රටේ නනලල උච්චාරණය කරන්න බෑ. අදටත් අපි නල දෙක වෙන් කරන්නේ නැහැ. එකම විදියට කියනවා. හැබැයි ලියද්දි විතරක් වෙන් කරන්න හදනවා. අන්න ඒ නිසා අපිට අමාරුයි ඒක. ඉතින් අපිට සිද්ධ වෙනවා ඒක කෘත්‍රිමව ඉගෙන ගන්න. ඉගෙනගෙන තමයි අපි ඒක කරන්න වෙලා තියෙන්නේ. ඉතින් එහෙම එකක් තමයි ওই නනලල ભેදී කියන එක හැදිලා තියෙන්නේ. විද්‍යාලංකාර විද්‍යෝදය ඒ සම්බන්ධයෙන් අනුගමනය කරපු ක්‍රම දෙකක් නිසා ඒ සම්ප්‍රදායන් දෙක වෙන් වුණා. ඒකයි උනේ.
සංක්ෂිප්ත